है ना सर? राइट अभी गीत सती मंगिता ने कथा करे मूल्य नोन नायंगीन एके पोट पांच बाल व्याप्ति ने का ममिता ने अभी करा राइट तकोट एके आप एक्सरसाइज का करम के लिए एक करा दे म्यूट कर गानेट म्यूट कर එතකොට අද මං හිතන්නේ කසුනිතත්ද ජොයින් වෙන්නේ? ඔව් සර්. රයිට්. එතකොට මෙහෙම එකක් තියෙනවා මේ අපි දැනට ඒ අලුතෙන් ජොයින් වෙච්ච අයට අපි දැනට යම් ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට ටියුට්ස් එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන්ස් එක බලලා යම් ප්‍රමාණයකට අදහසක් ගන්න. නමුත් ගැටලුවක් කරගන්න එපා මොනවා හරි දැන් අපි ඉස්සරහට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට මොනවා හරි කවර් අප් හැටි ටික ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ සිලබස් එක ඉවර කරලා අපිට වෙලාවක් තිබ්බොත් අපි රිවිෂන් එකකුත් කරමු තියෙන වෙලාව අනුව. මොකද ඊළඟ එක්සෑම් මම දන්න තරමට ජූනි විතර වගේ තියෙන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් කාලයක් තියෙනවා ඒක සම්බන්ධයෙන්. එතකොට ඒක තමයි අලුතෙන් ජොයින් වෙච්ච අයට මට කියන්න තියෙන්නේ. අනිත් එක දැන් මං හිතන්නේ මෙතන ඉන්න කීප දෙනෙක් හරි පාස් පේපර් කියන්නේ විභාගේ ලිව්වයි මෙතන ඉන්නවද කවුරු හරි? සුජිත් විභාගෙම ලිව්වද? එහෙම නැත්නම් නෑ එක්සෑම් ලිව්වේ නෑ සර්. එක්සෑම් ලිව්වේ නෑ නේ. අචිනි විභාගෙ ලිව්වද? ඔව් සර් මේ සබ්ජෙක්ට් දෙකක් ලිව්වා. රයිට් හරි. එහෙමනම් මම දැන් පොඩි මෙහෙම දෙයක් කියන්නම්. දැන් සමහර වෙලාවට අපිට විභාගේ ලියන අයට සහ අලුතෙන්ම ලියන දින්න අයටත් මෙන්න මෙහෙම දෙයක් දැන් අපි ගත්තොත් දැන් අපි එක එක ක්‍රමවලට අපි සමහර ලාවට අපේ එක්සෑම්ස් අපි ප්ලෑන් කරගෙන කරන්න ඇති. එතකොට දැන් මම මේක මුලින්ම ජොයින් වෙච්ච අයටත් එක කිව්වා. නමුත් දැන් මෙන්න මෙහෙම දෙයක් අපිට කරන්න පුළුවන්. දැන් අපි හිතමු ඊළඟ පේපර් එක ජූනි නම් දැන් ජූනි වෙනකම් අපි ඉන්නේ නැතුව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපි අද හෙටම ඒකට ප්ලෑන්ස් ටික හදාගන්න එක. දැන් අනිත් එක දැන් හුඟක් වෙලාවට අපි අර WhatsApp groups keep එකකුත් තියෙනවා. දැන් ඒවත් හුඟක් අය ඔයගොල්ලෝ ඇති. ඒතර ඒකෙත් ගොඩක් වෙලාවට ඒකෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් past papers එහෙම නැත්නම් ඔය කරපු presentations එහෙම share කර ගන්න පුළුවන් platform එකකුත් එතන තියෙනවා. ඉතින් එතකොට ඒකෙන් පුළුවන් තරම් ඔයගොල්ලෝ ගත්තොත් යම් ප්‍රමාණයකට දත්ත එහෙම නැත්නම් data ටිකක් අරගෙන මම එක දෙයක් අද මම පැහැදිලි කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට ඒකත් additional material එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙයක් පුළුවන් නම් කරන්න. එතකොට ඕනම පේපර් එකකට මේක කරන්න පුළුවන් දෙයක් තමයි. සාමාන්‍යයෙන් අපි questions analyze කර ගන්නවා කියන exercise එකක් තියෙනවා. ඒක දැන් අපිට මොකද දැන් ජූනි නම් papers තියෙන. ඒතර අපිට ඒක දැන් අද නිකන් ඒක කරන්න පුළුවන් දෙයක්. ලොකු දෙයක් නෙවෙයි. අපි හිතමු අපි ගන්නවා paper එකක් credit management කියලා ගන්නකොට. එතකොට Q1 කියන එක නෙවෙයි මම Q2 වෙන නිකන් ගියොත් එම Q2 Q3 Q4 Q5 Q6 වම අපි ඉස්සරහට යනවා. ඊළඟට මේ හැම පේපර් එකක්ම දැන් අපි ගාව Q1 එකම දාන්න අපි ගැතර හැදලි තේරුමක් නැහැ මොකද මේ MCQ හැදෙකටම අදාළ නිසා අපි තුන් කිව්ව ඔය තියෙනවා. එතකොට මේකේ ඊළඟට ඔයගලන්ට කරන්න පුළුවන් දෙයක් තමයි අපි තුන් මෙතන පේපර්ස් ඊළඟට බලන්න. මේ හැම එකකටම දැන් අපි මේ 2020 පේපර් එකත් එක්ක ගත්තොත් 2014 සෙප්තැම්බර් වලින් පටන් අරගෙන ඔය විදිහට අපිට දැන් හදාගන්න පුළුවන් මේ අපේ questions ටිකේ summary එකක් හදාගන්න exercise එක තමයි අපි මේ කරන්නේ. දැන් එතකොට බලන්න 14 සැප්තැම්බර් Q2 මොන වගේ ප්‍රශ්නයක්ද? මෙතන සමහරකට SME වෙන්න පුළුවන්, මේක වෙන්න පුළුවන් 6E එකක් වගේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේකේ ඉන්න පුළුවන් financial and ratio එකක් වෙන්න පුළුවන්. හරි, එතකොට ඊළඟ එක මෙතන problem loans වෙන්න පුළුවන්, right? ඔය විදිහට ඔයගොල්ලන්ට දැන් මේ හැම paper එකක් අරගෙනම syllabus area එක මොකක්ද කියලා මේකට දාගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ syllabus එක identify කරගත්තාම
ප්‍රශ්නෙන් අපිට මේ සිල්ප ශෛලියක දා ගන්න පුළුවන් මේ විදිහට. ඊළඟ අවුරුද්දෙත් එහෙම දැන් SME වෙනවා. මෙහෙම දැන් අපි ගත්ත 5 6 C's. ඔයාලගේ අපි සාමාන්‍ය SME දැන් තවත් මේ SME එකක් වෙන්න පුළුවන්. ඒ වගේ විභාග වෙලාවට මේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ ඒ වගේ අපිට මේකෙන් හැමදාම අහන ප්‍රශ්න ටික හොයා ගන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. ඒතකොට එහෙම කරාට පස්සේ අපිට දැනගන්න පුළුවන් දෙයක් තමයි ආරයිට් චුට්ටක් ඉන්න මේ එකට මට SMS එකක් මේ WhatsApp message එකක් දාන්න මම එතකොට ඇඩ් කරන්න නැත්නම් මම link එකක් එවන්න අලුතෙන් join වෙච්ච අය එතකොට දැන් මේ විදිහට අපිට පුළුවන් ප්‍රශ්න ටික මුළු papers දැන් අපි ගාවට 12 2014 සැප්තැම්බර් ඉඳන් 20 දැන් මාර්තු වෙනකන් ආපු ටික හරිද 21 එතකොට ඒ ටික මේ විදිහටම ප්‍රශ්න වලට කඩා ගන්න කඩා ගත්තාම තවත් දෙයක් කරන්න පුළුවන් සමහර වෙලාවට කලගෝඩින් එකක් දාගන්න දැන් මෙතන SME මේ මේ ආ මෙතන හරි ඔය විදිහට බලුවාම අපි දැන් දන්නවා රයිට් SME වගේ ප්‍රශ්න ගත්තොත් සාමාන්‍ය සීර මෙච්චර SME කින් අවිල තියෙනවා එතකොට ආපු ඒරියාස් ටික දැන් මෙතන අපි SME ම කියන තැන වට ඔන්න පොඩක් මෙතන ඩෙෆිනිෂන් ඉෂුස් ඒවලින් කන් අපිට දාගන්න පුළුවන් දැන් අපි කලින් ප්‍රශ්න බලනකොට කොටස් හතරේ මේක නිකන් අපිට පුළුවන් සමරයිස් කරගන්න මොනවද ආ මොනවද අවිල එතකොට මේ විදිහම බලලා ඉවර වෙනකොට අපි අපි දන්නවා SME එකෙන් අහන්න පුළුවන් උපරිම ප්‍රශ්න ටික මෙච්චරයි. එතකොට අපි මේ ටික විභාගයට යන්න කලින් අපි ලැහැත්ති වෙනවා. ඒ කියන්නේ මේ ටික බලලා උත්තර ටික බලලා ඒකට අදාළ විෂය කරුණු මොනවද තියෙන ටික බලලා ඒක කරගත්තා නම් අපි 90%ක් ලැහැත්ති විභාගයට යනවා. ඒ කියන්නේ විභාගයට ඇත්තටම කලින් දවස්වල් දෙකක් තුනක් දීලා මේක දිහා බලුවම අපි දන්නවා රයිට් මට මොනවද කම්ෆර්ටබල් ඒරියාස් ටික. මම මොනවද ලියන්නේ? මට මොනවද කරන්න පුළුවන් ඒරියාස් ටික. ලොකු අදහසක් එන්නේ. එතකොට ඒක අපි දැන් හෙට ඉඳන් පටන් ගන්න වැඩක් තමයි මම මේ කියන්නේ. මොකද දැන් මේක විභාගෙ කිට්ටු වෙලා කරාට වැඩක් නැහැ. දැන් ඔයාලා දැන් මොකද මම අර කිව්වේ දැන් සමහර අපේ groups වල ගොඩක් කල මම දැකලා තියෙනවා ඔය past papers පව අර එක එකන Google මේවට දාලා හදලා එහෙම තියෙනවා. ඉතින් එතකොට ආයෙ අනිත්ෙන් එක ඔයා ගන්න දකලන්න දෙයක් නැහැ. එතන තියෙනවා. එතකොට අපිට තියෙන්නේ ඒක අරගෙන download කරගත්ත බැලුව print out ගන්න දෙයක් නැහැ. දැන් නම් නමුත් අපි යම් ප්‍රමාණයකට දැන් මේක හදාගෙන ඉවර කරගන්න. එතන අපේ දැන් syllabus එකේ කැලරි හතරක් නේ අපි තියෙන්නේ. පළවෙනි කොටස දැන් දෙවෙනි කොටස අපි කරගෙන යනවා 3 සහ 4. එතකොට 1 2 3 වගේ කරනකොට 80% විතර අපි සිලබස් එකේ ඉවරයි. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ රයිට් මොනවද දැන් අහලා තියෙන්නේ. එතකොට ඒක මේ විදිහට මැප් එක දාගත්තාම අපිට සෑහෙන කන්ෆිඩන්ස් දැන් අපි රෙඩිද නැද්ද? තව කොච්චර දේවල් මට බලන්න තියෙන්නේ. දැන් අප්‍රේල් මාසෙ සෝරි මාර්තු මාසෙ වරකට මම කොච්චර කරලා තියෙනවද? අප්‍රේල් වෙනකොට කොච්චර? නැයි කොච්චර දැන් ඔන්න ජූලි විභාගේ නකොට කන්ෆිඩන්ස් එක හැදිලා. දැන් මේක මම කියන්නේ දැන් මේ ෆ්‍රීඩ් මැනේජ්මන්ට් වලට මේ මම කියන්නේ දැන් මේක මේ වගේ ඔබලලින අනිත් හැම සබ්ජෙක්ට් එකටම මේ දේ කරන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට බැලුවොත් එක ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. හැම වෙලේම ක්වෙස්චන් දෙක කියන එක සහ තුන කියන එක හුඟක් වෙලාවට ඇහිලා තියෙන්නේ SME වලින්. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් කරන දැන් අපි තුන් සමහර ෂෝට් නෝට්. මම ප්‍රොඩක්ට් ෂෝට් නෝට්ස් මෙතන. ඒක හරියට අහනවා. ප්‍රොඩක්ට් ෂෝට් නෝට්ස්. මම දැක්ක දින ගොඩක් ඒක තියෙනවා. එතකොට දැන් ප්‍රොඩක්ට් ෂෝට් නෝට්ස් අපි එකම දැන් තුනකට දීපගේ. දැන් බලන්න මොනවද මේ අපිට අහලා තියෙන්නේ. මේ ටික ගොඩක් එක දිගට රිපීට් වෙලා නේ. දැන් එතකොට අපි හිතනවා 1 2 3 4 1 2 3 4 දැන් එතකොට අපි ඔන්න දැන් මේක කහ පාටකින් හොයන ප්‍රොඩක්ට්ස් ටික. කොළ පාට කියනවා SME ටික. 5 6 6 6 ටික දම් පාටකින් යනවා. දැන් එතකොට බැලුව බැලමටම අපි දන්නවා රයිට්. මෙන්න අහලා තියෙන මෙන්න මේ ප්‍රශ්න ටික. ගත්ත පේපර් එක බලාගෙන බලාගෙන ගියා. එතකොට මොකද වෙන්නේ? දැන් අපි දන්නවා මේකට මට තව දන්නේ නැත්තේ මොනවද? තව මොනවද එළියෙන් කියන්නේ? තව මොනවද මම දැනුම රැස් කරගන්න. දැන් මම මුගක් කියලා ඔයගොල්ලන්ට එක සාකච්ඡා කරනකොට හැම වෙලේම මම කරන්නේ මේ ප්‍රශ්නේ මේ දැනට අහලා තියෙන මෙච්චරයි ඉදිරියට අහන්නේ මේකයි කියන එක මම කියනවානේ. ඒතර ඔයගොල්ලෝ දැනගන්න ට්‍රයි. 6 C's වලින් මොකක්ද අහන්න පුළුවන්? 6 C කියන්නේ මොකක්ද? ඩෙෆිනිෂන් එක. කෙටි විස්තරය. ඊළඟට 6 C එක මම කොහොමද අලුත් කස්ටමර් කෙනෙකුට දාන්නේ? 6 C මම කොහොමද දාන්නේ? ලෝන් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙනකොට. 6 C එක මම කොහොමද දාන්නේ? ලෝන් එකක් ඉවා ගන්න බැරි කෙනෙකුට. ඕක ටිකනේ අපි ගැත්තරම කරලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ බලන්න ට්‍රයි. 6 C එක අහලා තියෙන ප්‍රශ්න මෙච්චරයි. අහන්න තියෙන්නේ මෙච්චරයි. ඒකට මම දැන් දැනුමින් සන්නද්ධද? එච්චරයි. මොන ඔය වැඩි එතම පටන් ගන්න. ගන්න ඉස්සලම ට්‍රේඩ් මැනේජ්මන්ට් පේපර්ස් ටික අවුරුදු 10ක් හෝ සෝරි අවුරුදු 7ක් විතර පේපර්ස් 14ක් විතර තියෙයි. දැනට තියෙන ටිකෙන් මේක හදා ගන්න. නැති ටික හොයලා හොයලා ඒ ටික පුරව ගන්න. ඊට පස්සේ ඔයා බලන්න රයිට්. දැන් මොනවද මම විභාගෙට ඇටෙම් කරන ප්‍රශ්න? ඒකත් අපි සමහර තැනක තීරණය කරන්න පුළුවන් දෙයක්. අපි කම්ෆර්ටබල් නැත්තම් රයිට් අපි මේ පැත්ත වැඩි යන්නේ. අපි තුමු රිස්ක් මැනේජ්මන්ට් වලින් දිකක් තියෙනවා. මම එච්චර කම්ෆර්ටබල් නැහැ. හැබැයි මට අනිත් ප්‍රශ්න ටික පුළුවන් නම් එහෙම. අරගෙන නිකන් බෝනස් ප්‍රශ්නයක් කියන්න මම ලැහැත් වෙනවා. උපරිමට මේ සාමාන්‍ය මට පුළුවන් ප්‍රමාණයකට. හරි නමුත් දැන් නැත කාලේ ඉන්න ප්‍රශ්න 60 70ක් එන්නේ
ක්‍රෙඩිට් පැත්තට 20 පැත්තෙන් චුට්ටක් අඩුයි. ඒ කියන්නේ අපිට ඒකත් අභාසියක් වෙලා තියෙනවා. දැන් මේ පාර ඔයගොල්ලෝ පේපර් එක බැලුවොත් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් එක ඇත්තටම සාපේක්ෂව ලේසි පේපර් එකක්. රයිට්? දැන් අනිත් අවුරුදු උත්තරට සාපේක්ෂව ලේසි. ඒ කියන්නේ අපිට ගොඩක් වෙලාවට මේ ජූනි මාසේ පේපර් එකක් ගොඩක් වෙලාවට මේ ලයින් එකේ මෙයි කියලා මම හිතනවා. ඒත් අපේ ටාගට් එක තියෙන්න ඕනේ අර මුලින්ම 45 කොහොමද ගන්නවා? එතන ඉහකට ගන්න හැම ලකුණකින්ම අපිට ග්‍රේඩින් එකක් වැඩි වෙනවා. අනේම ප්ලෑන් එකක් හදාගන්න. මොකද දැන් වාහක වෙලාවට අපිට නැත්තම් ප්ලෑන් එක අපි බලනවා පන්ති එනවා එකතු කරගන්නවා ඔක්කොම කරනවා වැඩාස්සේ අර ටික කරගෙන සමාන අපිට කරගන්න බැරි වෙනවා වෙලාව නැති වෙනවා ප්‍රෙෂර් එක සබ්ජෙක්ට් ගොඩක් තියෙනවා ඒ නිසා පුළුවන් හැම එකක්ම ප්ලෑන් කරගන්න මේ වගේ දේවල් ටිකක් දැන් මම හුඟක් වෙලාවට උගන්වන්නේ මොඩල්ස් වලින් හින්දා ඒ මොඩල්ස් වලට අමතරව මෙන්න මේ වගේ එකක් දැන් මේක ඕනම කෙනෙකුට වටිනවා දැන් ඔයා මේක කරලා තව කෙනෙකුට උනන් දෙන්න පුළුවන් මොකද ඔයා විභාගේ පාස් වෙලා තව කෙනෙකුට මේ සොෆ්ට් කොපි දෙන්න පුළුවන් එයාට කියන්න තව පේපර් එකක් මෙතන ඇඩ් කරගන්න විතරයි ඒක මෙතනද ඉගෙනුම අපි ඉස්සරහට යනවා පැහැදිලිද? එතකොට ඒක මම මේකට මුලින්ම කියන්න ඕනේ. මොකද මේ දැන් සාමාන්‍යයෙන් දැන් අපි සමහරට මේක ලියපුවාට තේරෙන්නේ නැති අපිට ප්‍රසස් තියෙනවා මයින්ඩ්සස් තියෙනවා අපි එච්චර කම්ෆර්ටබල් නැහැ කන්ෆිඩන්ස් එක වැටිලා ඇති. ඒ හැටි සාමාන්‍ය විභාගයක් කරනකොට අපි හිතුවට තරම් ලියා ගන්න බැරි වුණා. එතන එක එක දේවල් තියෙනවා. දැන් මම අර විතෙන් විතේ ඔයගලන්ට කියලා දෙන්නේ exam tips එහෙම නැත්නම් presentation කරන හැටි, point form ලියන හැටි. දැන් ඒව මම උගන්වනකොට ඔයගලන්ට කියනවනේ. දැන් ඒවට අමතරව මේ කියන්නේ preparation. විභාගිත කරන්න පුළුවන් දේ සීමා සහිතයි. කලින් තමයි ලැහැත්ති වීම තමයි ගොඩක්. ලැහැත්ති වෙන එකත් නිකන් කරන්නම් වාලි කරලා වැඩක් නැහැ. හරි දැන් අපි මේක කරගෙන යනකොට ඔයාලට තේරෙයි මෙන්න මේ 2017 18න් පස්සේ තමයි ගොඩක් වැඩගත් වෙන. මොකද මේව ඇත්තටම දැන් ඒව outdated වෙනවා. අලුත් වෙන්නේ සොක්කම හැදිලා තියෙන මෙන්න. එතකොට අපි තේරෙන්නේ නැහැ ඇත්තට මේක බලලා වැඩක් නැහැ. එහෙනම් මෙන්න මේ ටික අපි focus කරන්න ඕනේ. එතකොට මේ ටිකේ මොනවද තියෙන්නේ ටික බලමු. ඒකට අදාළ ingredients ටික තියෙනවා. SME issues කියන එක මෙදක් තිබිලා තියෙනවා. ඒක දිගටම exam එක අහනවනේ. right මෙතෙන්ට ගියා මම බලාගත්තා. මේක තව චුට්ටක් අර color coding කරන්න පුළුවන්. මේක ඇතුළේ තව චුට්ටක් දැන් SME මෙතන SME කියලා අගහනවා. හරි එතකට මේක පාඩ කරනකොට color coding අපි දන්න ඔක්කොම SME. එතකොට මෙතන 1 2 3 4 අහන්න පුළුවන් අහපු කොටස් ටික. එතකොට තව කේස් එකක් අපිට. කියන්නේ SME වල අහලා තියෙනවා මෙතන. SME වල මේක අහලා තියෙනවා. SME වල මේක අහලා තියෙනවා. cluster කරගන්න පුළුවන්. එතකොට මේක දිහා බැලුවම ඔයා දන්න right SME මෙන්න මෙච්චරයි අහලා තියෙන්නේ. අහන්න පුළුවන් තරම් මෙච්චරයි. එතකොට 180ක් වෙනවා තියෙනවා. එතකොට 120 තමයි මම ලැහැත්ති වෙන්නේ. පැහැදිලිද? අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් අපි දාගන්න ඕනේ. මොකද දැන් මේ මේක කම්පිටිටිව් විභාගයක්. අපි කොච්චර කිව්වත් දැන් ඉතින් ඔක්කොම පාස් වෙන්නේ නැහැනේ. එතකොට අනිත් එක තමයි අපි හිතාමතා ෆේල් වෙන්නෙත් නැහැ. එහෙමනම් අපිට චාන්ස් එකක් තියෙනවා මේක ත්‍රූ වෙන්න. එතකොට අපේ ඉෂුව එක තියෙන්නේ අපි එක්කෝ ප්‍රෙපෙර වෙලා නැහැ. එක්කෝ අපි හරියට අතන එක්සෑම් එකට උත්තර ලියලා නැහැ. දැන් උත්තර ලියන එක ගොඩක් වෙලාවට හදාගන්න පුළුවන්. අපි මේ කතා කරන ඒ කරන වෙලින් උත්තර ලියන විදිහ ප්‍රසන්ට් කරන එක හදන්න පුළුවන්. හැබැයි ප්‍රෙපරේෂන් එක අවුල් නම් අපි යන්නෙම වැටිලා. එතකොට අපිට හරි අමාරුයි අතන ගිහිල්ලා ඒ රෑම්ප් එක ගන්න. ඒක නිසා දැන් මම අද කියන්නේ මොකද එක්සෑම් එකක් ඉවර වෙලා දැන් උඹලන්ට අද හොඳ කූලින් ඕෆ් එකක් කියලා හෙට පටන් ගන්නකොට ඔෆිස් එකේ වැඩ කරන ගමන් මේ විදිහ කරන්න වෙන්නේ. එතකොට එහෙනම් ඒක පහසු වෙන්න තමයි මම මේ කියන්නේ. මෙන්න මේවල මොනවා හරි කෙටි ක්‍රම. දැන් මේක දාගන්න පුළුවන් මුළු ඔක්කොම පේපර්ස් ටික වාරල් මේ පාර ඇටෙම් කරන හැම එකටම මේක පුළුවන්. එතකොට මේක කලබලයක් නැහැ. දවසකට පේපර් එකක් දෙයක් ගත්ත. හොඳට කියවන්න, උත්තර කියවන්න, ප්‍රශ්න කියවන්න, බලන්න මේ මොකද්ද කියලා, සිලබස් එකත් එක්ක බලන්න මේක මොකද රිලෙවන්ට් ඒරියා එක කියලා බලන්න. එතකොට අපිට පුළුවන් ක්ලස්ටර් කරගන්න. SME නේ. ඕකේ අපි බලුවම හරි ලේසි. දැන් මොකද අපි ඉගෙන ගන්න කොටස් ටිකක් තියෙනවනේ. සිලබස් එකත් එක්ක බලුවම රයිට් ආරයි. මේ මොන මොන ඒරියා එකද මේක ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ ටික ක්ලස්ටර් කරන්න. ක්ලස්ටර් කරගත්තම රයිට් අපි එකපාරට බලන්න ඕනේ SME එක බලාගෙන ගියා. ඊට පස්සේ ප්‍රොබ්ලම් ලෝන්ස් ටික බලාගෙන ගියා. ඊට පස්සේ රෙගුලේෂන්ස් ටික ආයෙ බලාගෙන ගියා. ඊට පස්සේ රිස්ක් මැනේජ්මන්ට් ඒ ටික බලුවා. ඊළඟට 6Cs වගේ ටික ඒ ටික බලුවා. ටයිප් ඔෆ් ක්‍රෙඩිට්ස් එහෙම ඒ වගේ ටික බලාගෙන ගියා. එතකොට මම බලමු 60 70ක් අපි දන්නවා මොනවද විභාගේ කම්පොසිෂන් එක. පැහැදිලිද? රයිට්. මම හිතනවා ඒකේ ගැටලුවක් නැහැ කියලා. මොකද ඒක පටන් ගන්න බලන්න අදම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. يعني අද හෝ ඉදිරියට හෝ කරගෙන යද්දී හෝ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක සාකච්ඡා කරන්න. Thank you උදාර ඔයා මේ මේ link එක යවලා තිනවා හදිසිය හරි මේක බැරි වුණත් මට SMS එකක් එවන්න හැමුණත් මම තව group එකක් දෙන්න මොකද ඒක fill වෙලා නා right එතකොට දැන් අපි ගිය සතියේ සාකච්ඡා කරේ
මූල්‍ය නොවන ණය වේවලම් ගැන සාකච්ඡා කරා. සොට් ඇනලිසිස් ගැන කතා කරා. පෙස්ටල් ඇනලිසිස් එක ගැන කතා කරා. ඊට පස්සේ පෝටර්ස් ෆයිව් ප්‍රොසෙස් මොඩල් ගැන කතා කරා. අද ආපු නැති කීප දෙනෙකුත් ඇති. නමුත් අපි දලා අදහසක් අපි ගන්න අපි ඒ වගේ දේවල් ටිකක් තමයි සාකච්ඡා කරේ. එතකොට දැන් අපි සොට් එකකින් කිව්වා සාමාන්‍ය ඒකෙදි S ශක්තිය දුර්වලතා අවස්ථා ඔපචුනිටීස් and අවදානම් කියන එක සාකච්ඡා කරා. ඒක අපි උදාහරණයකට අපි පැහැදිලි කරා ගෲප් එකක් හැටියට කරලා. ඊළඟට පෙස්ටල් කියන එක මම කිව්වා බාහිර පරිසරයේ PESTL political economical social technological legal environmental කියන කොටස් හයට කඩලා අපි කින් ගන්නවා කියලා කිව්වා. ඊළඟට අපි අවසාන වශයෙන් කිව්වා පෝටගේ පංච බල ආකෘතිය කියලා ව්‍යාපාරයක් තුල තියෙන අවදානම කොහොමද කියන එක සාකච්ඡා කරන එකත් අපි අවසානයේ කරා. ඒතර කරලා මම හිතුවේ මම ඒකට උදාහරණයක් අපි සාකච්ඡා කරමු කියලා කිව්වට ඒක අපි කරේ නැහැ ක්ලාස් එකේ. මම ඔයගලන්ට මොන හරි ගෙදර වැඩක් හැටියට දුන්නත් මොන හරි දෙයක් මේ දෙයක් ඒක බලාගෙන ඉන්න කියලා මොකද්ද එහෙමනම් මේ මොන ඒරියා එකද අපි සාකච්ඡා කරමු කියලා කිව්වේ? ගිය සතියේ ආවද කවුරු හරි මෙතන සුජිත් ලැහම ගිය සතියේ හිටියද? අපි මොකද්ද සුජිත් සාකච්ඡා කරමු කියලා කිව්වේ? මං කිව්ව නේද මොනවා හරි බිස්නස් එකක් ගැන කියලා විශේෂයෙන් සඳහන් කරාද බිස්නස් එක? රෙස්ටුරන්ට් එකක් හම්බවමු කියලා කිව්වද නැහැ නේ? ඒක කතා කරා. ඔව්. ඔය ස්කූල් එකක යමක් කරනවා බලමු කියලා යමක්. හරි හරි. එහෙම කතා කරා ඊට පස්සේ. හරි අපි මෙහෙම කරමු. අපි දැන් අර පැහැදිලි කරගන්නත් එක අපි මෙන්න මේ දෙයක් කරමු. දැනට අපි දැන් පෝටර්ස් ෆයිව් ප්‍රොසෙස් මොඩල් එක කියන එක දැන් සොට් ඇනලිසිස් එකේ ඔයගලන්ට දැන් අපි බැංකු දෙකක් සාකච්ඡා කරා. ඒකට ඔයගලන්ට අවශ්‍ය නම් අන්තර්ජාතික පාසලක්, රජයේ පාසලක් ඒ වගේ අරගෙන කරන්න පුළුවන් ඒක එක්සයිස් එක. ඒකේගොල්ලෝ තනියම ඔයගල බලන්න ඕනේ ඒක කරන්න. නම්බර් 2 ඊළඟට ඔයගලන්ට කරන්න පුළුවන් එකක් මම කිව්වා දැන් පෝටර්ස් ෆයිව් ප්‍රොසෙස් කියලා කියන්නේ ගොඩක් වෙලාවට වෙළඳපොළ තියෙන තරගකාරීත්වය මැනීමේ ක්‍රියාවලියක් හැටියට තමයි අපි යන්නේ. එතකොට ඒ තරගකාරී ක්‍රම හැටියට යනවා නම් අපි ඒකට බලමු මොන විදිහටද කරන්න පුළුවන් ව්‍යාපාරයක් ගන්න. අපි ගමු ඒකට මෙන්න මෙහෙම එකක්. අපි හිතමු රෙස්ටුරන්ට් එකක්. හරිද? රෙස්ටුරන්ට් එකක් ගත්තොත් සාමාන්‍ය විදිහකට අපි හිතමු යම්කිසි ප්‍රදේශයක තියෙන එතකොට ඒගොල්ලෝ එතනදී කස්ටමර්ස්ලා ඇවිල්ලා එතන යම් ආකාරයකට පරිභෝජනය කරනවා. එහෙම නැත්නම් ඩිලිවරි වගේ දෙයක් කරනවා. එතකොට පෙරේරා හන්ස සන්ස් වගේ ටයිප් එකේ රෙස්ටුරන්ට් එකක් කියලා අපි හිතමු. එතන අන්න ඒ ගොල් එහෙම තියෙන කෙනෙකුට පුද්ගලෙක් දැන් ණය ගන්න තියෙනවා. දැන් ඔයා ක්‍රෙඩිට් ඔෆිස් එයා කියනවා මට මෙහෙමයි මට මිලියන 3-4ක ණයක් ඕනේ. යම් කිසි ආකාරයක ප්‍රාග්ධන ය සඳහාත් ඒ වගේම කාර්ක ප්‍රාග්ධන සඳහාත් කියලා කියනවා. දැන් ඔයාට දීලා තියෙන චැලෙන්ජ් එකක් එහෙමනම් මොකද්ද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ ඒ රෙස්ටුරන්ට් එකට එහෙම නැත්නම් ඒ ව්‍යවසායකයාගේ ණය අයදුම්පත් සම්බන්ධයෙන් ඔයා කරන්න ඕනේ දෙයක් ඒකේ වෙළඳපළේ තියෙන තරගකාරීත්වය මනලා දෙන්න කියලා කියනවා. ඒතර ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් මොඩල් එකක් මම කිව්වා පෝටර්ස් ෆයිව් ප්‍රොසෙස් මොඩල් එක. කොහොමද ඒක පාවිච්චි කරන්නේ? මෙන්න මේ. අපි හිතමු මෙතනදී දැන් අපේ මුලින්ම අපි දානවා මෙන්න මේ විදිහට. එකක් තමයි bargaining power of buyers. ගණිතෙන් කරුවන්ගේ බලපෑම. මේක bargaining power of suppliers. සැපයුම් කරුවන්ගේ දීර්ඝ බලය කියලා කියන්නේ මොකක්ද? මේක. තුන threat of substitutes. ආදේශකයන්ගේ බලපෑම. හතර රයිවර්ලි අමා එක්සිස්ටිං ප්ලේයර්ස් දැනට ඉන්න තරගකරුවන්ගේ අතර තියෙන තරගකාරී පස්වෙනි එක new threat of new entrants. අලුතෙන් ව්‍යාපාර
ක්ෂේත්‍රය තුලට පැමිණෙන අයගේ සිතුවන බලපෑම. දැන් ඔන්න ඔහොම තමයි අපිට විභාගිත කරන්න කියලා කිව්වොත් පංච බල ආකෘතිය යම් කිසි ව්‍යවසායකයෙකුට ව්‍යාපාරයකට පාවිච්චි කරලා ඒ පංච බල ආකෘතිය තුලින් මේ ව්‍යවසායකයාට තියෙන තරගකාරීත්වය අඩුද වැඩිද නැත්තම් උදාසීනද න්‍යූට්‍රල්ද කියලා අපිට කියන්න ඕනේ කියන එක තමයි මේ වෙන්නේ. එතකොට අපි මේක මනින්ද කරන්න මොකද කරන්නේ? දැන් මේ හැම එකක්ම හයි වෙන්න පුළුවන්, මීඩියම් වෙන්න පුළුවන්, ලෝ වෙන්න පුළුවන්. මේ ඉම්පැක්ට් එක මේ බලපෑම වැඩි අඩු හෝ නැත්නම් මීඩියම් නැත්නම් න්‍යූට්‍රල් වෙන්න පුළුවන්. ඈ කියන්නේ මධ්‍යයයි කියලා කියන්න පුළුවන්. එතකොට දැන් අපි එක එකක් බලමු. දැන් කවුද අපේ කස්ටමර්? රෙස්ටුරන්ට් එක. සාමාන්‍ය අපි රෙස්ටුරන්ට් එකක් කියලා ගමු. පෙරේරන් සයින් ටයිප් එකේ සාමාන්‍යයෙන් අපි ඉන්නේ කවුමක එකට රෙස්ටුරන්ට් එකක් තියෙනවා. එතන ගිහිල්ලා අපි කන උපනවා. ඒකේ ටේක් අවේස් තියෙනවා. රයිට්. එතකොට එහෙම තියෙන සාමාන්‍ය ප්‍රමාණික රෙස්ටුරන්ට් එක තියෙන එක මිලියන 5ක් විතර නෑ ගන්න දෙනවා. කාර්ක ප්‍රාග්ධානය සහ ස්ථාවර ප්‍රාග්ධානය සඳහා. රයිට්. මට දැන් කියන්න බාගේනින් පවර් ඔෆ් බය කියන එක හයිද මීඩියම්ද ලෝද මෙන්න මේ කියන ව්‍යවසායිකයා සම්බන්ධයි. කියන්න බලන්න. කොහොමද බාගේනින් පවර්? බාගේනින් පවර් එක හයිද ලෝද මීඩියම්ද? ඔබලා හිතන විදිහට මොකද්ද බාගේනින් පවර් එක හයිද ලෝද මීඩියම්ද මේ කියන අවස්ථාවේ? කොහොමද ඒක අපි බලන්නේ? රෙස්ටුරන්ට් එකකට කවුද බයස්ලා? එහෙම කල්පනා කරන්න. මේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඔයා රෙස්ටුරන්ට් එකක් කරන කෙනෙක් කියන්නේ. ඒකට එන බයස්ස කවුද? රිපීට් කස්ටමර්ස්ලා එනවා. වෝකින් කස්ටමර්ස්ලා එනවා. රෙෆරන්ස් එකක් අරගෙන කවුරු හරි එනවා. ඉන්ස්ටිටියුෂන් එකකින් හදිසි ඕඩර් එකක් එන්න පුළුවන්. රයිට්. එතකොට නිකන් ඕගොල්ලෝ bargaining power බය බලනකොට මම එදා කිව්වා ඒක හයිද ලෝද මීඩියම්ද වෙන්නේ how many buyers example එක එක්කෙනෙක්ද කීප දෙනෙක්ද ගොඩක්ද එතකොට ඒක ක්‍රමය ඊළඟට තමයි ඒගොල්ලෝ අපේ කෑම බීම වලට තියෙන ඇල්ම බැඳීම බද්ධකම අඩුද වැඩිද මේක නැතුව එතනකට යන්න කැමතිද අන්න ඒ වගේ එහෙම බැලුවොත් බාගේනින් පව ඔබ බය ඇවිල්ලා හයිද ලෝද මීඩියම් රෙස්ටුරන්ට් බිස්නස් එකට අය මොකක්ද උත්තරයක් එනවා අපිට ඔව් ඉෂාන් කියනවා හයි අනිත් අයගේ උත්තර කොහොමද සහයි පොඩ්ඩක් පැහැදිලි කරන්න. එහෙනම්. සුජිත් මට කියන එක ඇහුන්නේ නැහැ. ආයි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් සබාගේනින් පව කියන එක. ආව්. දැන් බාගේනින් පව එක කියලා කියන්නේ බය කෙනෙක්ගෙන් අපි බලනවා යම්සි අපි කරන ව්‍යාපාරයේ අපි කරන නිෂ්පාදන හෝ සේවාවන් වලට ඒ සේවාවන් ලබා ගන්නා පාරිභෝගිකයන් කවුද? ඒ පාරිභෝගික විශාල ප්‍රමාණයක් ඉන්න ආයතනයක්ද මම? එහෙම නැත්නම් එකිනෙ දෙන්නෙක් ඉන්නේ ආයතනයක්ද මම නැත්නම් සාමාන්‍ය මධ්‍යම තලයේ ආයතනයක්ද මම එක ඊළඟට මම බලනවා දැන් මේ බාගෙනි පවක් බය වෙනකොට ඒ බයස්ලට මංගාවට එන්නේ නැතුව වෙන තැනකට යන්නට ලේසිද අමාරුද හරි එහෙම නැත්නම් මගේ ප්‍රොඩක්ට් ගැන ඒගොල්ලෝ ලොකු ඇල්මක් බද්ධතාවයක් තියෙනවද බද්ධතාවයක් නැද්ද තමයි අපි මේ කියන්නේ ඒ බාගේනින් පව එක හයිද මීඩියම්ද ලෝද කියලා කියන්නේ. දැන් රෙස්ටුරන්ට් එකක් දැන් අපි හිතමු සාමාන්‍ය රෙස්ටුරන්ට් එකක් දාලා තියෙනවා. ඒකට දැන් ඔය මම කියන බයස්ලා එන්නේ. වෝකින් දා එනවා, රිපීට් කස්ටමර්ස් එනවා, රෙෆරන්ස් එකක් හැටියට අරගෙන එනවා, ආයතනික මොඩල් එකක් එනවා. හරි. එතකොට ඒගොල්ලෝ මට දැන් අපි හිතමු මෙහෙම. දැන් මට අද එන එක්කෙනා එන්නේ නැතුව ඇයිසලමන් කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඉන්න නම්බර් ඔෆ් කස්ටමර්ස් කොච්චරද කියලා
අතිශය විශාල සංඛ්‍යාවක්ද? එහෙම නැත්නම් එක්කෙනෙක් දෙන්නේද? නැත්නම් average number of customers වලද? මට ඒකට උත්තරයක් දෙන්න. සාමාන්‍යයෙන් restaurant එකක් කඩයක් අපි ඔය කරන යම් ප්‍රමාණයකට eating house එකක් ගත්තොත් ඒකේ ඔය මම කියන number of buyers ට කොච්චරින්ද? number of customers. Yes, ඉෂාන් සලකියුත ප්‍රමාණයක් කියනවා. සලකියුත ප්‍රමාණයක්. ඒක very big නෙවෙයි but big. හරි. එහෙනම් දැන් මට ඔයගොල්ලෝ කියන්න අපි හිතමු customers ලා 2000 for example. ඊට වඩා නැහැ කියලා හිතමු. මොකද අපි සාමාන්‍යයෙන් දැන් අපි sensor වගේ එකක් ගන්න පුළුවන්, parent sense type එකක් වෙන්න පුළුවන්. So අපි කරනකොට අපිට සාමාන්‍යයෙන් average 2000 අතර ඉන්නවා customer base එක නේ. එතකොට එදා එහෙම ඇවිල්ලා යන ඒ වගේ ඉන්නවා. එතකොට නිකන් මට කියන්න දැන් ඔය එකපාර දැන් ඔය customers ලා ටික 2000 අතර ඉන්නකොට දැන් impact එක එන්නේ ඇයි? ඔයගොල්ලෝ මට එකපාර නැවිල්ලා හිටියොත් yes it's impact. එහෙම නැත්නම් අපි හිතමු එනවා යනවා එහෙම කීප දෙනෙක් අද ඇවිල්ලා ගන්නවා ආය හැලිනවා ආය වෙන කවුරු හරි එනවා. එහෙම වුණොත් එම ඔය 2000 අඩු වෙන්න පුළුවන් 1600 කට අඩු වෙන්න පුළුවන්. ආය 2200 කට වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් බයස් ලගින් තියෙන impact එක. එහෙනම් නැත්නම් බය කෙනෙක් මට නැති වෙන්න තියෙන හින්දා business loss එක high ද low ද මේදී ආය බලන්න හොඳට උදාහරණ medium 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 තේරුණා නේද? දැන් හබුද අපේ චාතුරය මේකම මගේ කියලා තේරුණා නේද පොඩ්ඩක්? හයිම නෙවෙයි කියලා. ඇයි ඒක ටග් ගාලක වෙනස් වුනේ? මොකද හේතුව අපේ ප්‍රොඩක්ට්ස් අපි හිතමු දැන් අද එක්කෙනෙක් ඇවිල්ලා එයා නෑවිල්ලා හිටියා කියලා තව එක්කෙනෙක් දෙන්නෙක් එන සම්භාවිතාව අඩුම වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට දැන් කස්ටමර්ස්ලා එන්නෙම නැහැ. අපේ ප්‍රොඩක්ට්ස් ක්වොලිටි ඕන් නැහැ. අපිට ඕන විදිහට අපි ෂොට් එක ඒක කරන්නත් බෑ. මොකද හේතුව අපිට දැන් අපි හිතමු අපි toy shop එකක් නම් ටික කාලයක් ආවෙ නැත්නම් බර ටික තියාගෙන මෙතන වැරෙන වෙන තැනකට හරි අරයන් යන්න පුළුවන්. මේ කෑම. එතකොට ඊටබල් බිස්නස් එක අපි ඉන්නේ. ඒතර අපිට අද ඒක හිට වෙනකොට තියාගන්න බෑ. ඒක විනාශ කරන්න වෙනවා. ඒතර කොස්ට් එක. එහෙනම් අපිට කස්ටමර්ස්ලාත් වැදගත්. හැබැයි අර උඩින් වැදගත්කමකුත් නෙවෙයි දැන් හදිස්සියේ 10 දෙනෙක් මට දැන් අද මේ ටික ආවෙ නැත්නම් සමහර ලාවට මගේ මාත් එක රිපීට් කස්ටමර් තව ඕඩර් එකක් කි. ආයෙත් ඒක. ඒතර මැනේජබල්. හරි. ඒක නිසා මේක ඇත්තටම පිච්චු වෙන්නේ මෙතන නෙවෙයි මෙතන නෙවෙයි මෙතන මෙන්න මේ හරියට අපි හිතමුකෝ සුට්ටක් හයි එන්න එකට කියන්නේ මීඩියම් බට් හයි සයිඩ් එකට අයිපඩි ලෝ එක කියුත් එපා දැන් මගේ ප්‍රොඩක්ට්ස් සර්විසස් හොඳ නම් කස්ටමර් කෙනෙක් මං ගාව හැලෙනකම් මට ටිකක් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් එහෙනම් සුට්ටක් ඒගොල්ලන්ව තියාගන්නත් මට පොඩි වගකීමක් තියෙනවා අර හැම වෙලේම ඇවිල්ලා ගියෝ කියන කට්ටියට වඩා මම පොඩි ලෝයල්ටි ඇක්සෙසින් කස්ටමර්ස් නම් මම දැන් මම කරනකොට අපි තු පෙරෙන්සන්ස් එකක් අලුතෙන් දැම්මොත් දැන් මගේ ටික ඔක්කොම පෙරෙන්සන්ස් එකට ගියොත් මට ලොකු හිට් එකක්. මොකද මගේ හොඳ කස්ටමර්ස්ලත් යන්න පුළුවන්. ඒ නිසා බාගේනින් පවර් එක ලෝමත් නෙවෙයි. මීඩියම් පැත්තෙත් මේ පැත්ත නෙවෙයි හයි නෙවෙයි හැබැයි ටිකක් හයි මීඩියම් සයිඩ් එකට එනවා. අපි මේ ඔක්කොම ඇත්තටම ක්වොලිටේටිව්ලි තමයි මේ කරන්නේ. මොකද දැන් අපිට හරියටම කියන්න බෑ මාකට් ෂෙයා කොහොමද මේක කොහොමද මේක මැනගෙන කරන්නේ නෑ. නමුත් අපිට දැන් මම පොඩක් සෙන්ස් එකක් තියෙනවා. ඒගොල්ලෝ මීඩියම් හැබැයි පොඩක් ටුවර්ඩ්ස් හයි. දැන් මේ හරිය නතර වෙනවා. රයිට්. තේරුණා නේද ඒක? ඇහැදිලිද? රයිට්. අපි යන දෙක. සප්ලයර්ස්ලා. කොහොමද සප්ලයර්ස්ලාගෙන් මට එන තෙරපුම්? දැන් ඉතින් තේරෙනවද මම බලන්න ඕනේ who are my suppliers? වෙජිටබල් වෙන්න පුළුවන්. ෆිෂ්, මීට්, එහෙම නැත්නම් ඔය එක එක අයිටම්ස් පණ හදලා දෙන අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර ස්පෙෂල් සබ් කොන්ට්‍රැක්ටර්ලා ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. දැන් ඒතකොට මට ඉන්නවා දැන් සප්ලයර්ස්ලා ඔන්න ටිකක් කියන්න. දැන් මට කියන්න එතන මම බලනකොට ඒගොල්ලන්ගේ ඉම්පැක්ට් එක බලනකොට සප්ලයර්ස්ලා ගොඩාක් ඉන්නවාද? සප්ලයර්ස්ලා එක්කෙනෙක්ද? එහෙම නැත්නම් few reputed මාත් එක්ක ඉන්න සප්ලයර්ස්ලා ටිකක් ඉන්නවා. ඒ 90. ඒතකොට ඒගොල්ලෝ මාත් එක්ක තියෙන සම්බන්ධතාවය 90 තමයි මේක හයිද මීඩියම්ද ලෝද කියලා කියන්න වෙන්නේ. මොකද්ද ඔයගොල්ලන්ට හිතෙන්නේ? රෙස්ටුරන්ට් බිස්නස් එකක මම රෙස්ට් හවුස් එක sorry ඊටින් හවුස් එකක් කරනවා. ඒකේ බාගේනින් පවර් ඔෆ් සප්ලයර්ස් න කොහොම විය හැකිද? එකක් හයි එකයි මීඩියම් එකයි අතර අර ඉස්සලා පොයින්ට් එක වගේ යනවා. හයි මීඩියම්. රයිට්. ඒක ඇත්තම ටිකක් يعني මෙන්න මේ මේ තා සුට්ටක් මේ පැත්තට නේ. මොකද හේතුව මට ෆිෂ් සප්ලයර් කෙනෙක් ඉන්නවා. දැන් මට කියන්න පුළුවන් රයිට් ආවොත් නෑ ඔයාලා තව එකට යන්න මට බැරි කමක් නෑ. හැබැයි
මොකද අර ටික කාලයක් එක්ක මන් තියෙනවා මම දන්නවා යා මට තියෙන ක්වලිටි බරු ටික දෙනවා ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් දෙනවා මම ක්‍රෙඩිට් ටර්ම්ස් තියෙනවා සෝ ඒ හින්දා දැන් වෙජිටබල් මං ගත්තොත් හරියට තැලිලා පෙලිලා නැති මොකද ලස්සන මේවා ටික එයා ටග් ගාලා උදේ පාන්දර මෙහෙම ගෙනත් දීලා තියෙනවා නැත්තම් මට හැපිස් උදේ කෑම දවල් කෑම කරගන්න මම හැම වෙලේම ෂොපින් යන්න ඕනේ ලෙවල් ටිකක් පටින් ගන්න බැරි ප්‍රශ්නයක් මට නැහැ මෙයා දුන්න නැත්තම් මට ගන්න පුළුවන් හැබැයි ඒක අර අපේ තියෙන ඇග්‍රීමන්ට් එකත් එක්ක වෙන වැඩක් නෙවෙයි ඒකට මම ටිකක් එක්ස්ට්‍රා කෝස්ට් එකක් දාන්න වෙනවා ඒකට ඒ නිසා චුට්ටක් ඒකත් අර ඒ මීඩියම් හයි වගේ ලෙවල් එකට එනවා අනිත් එක අනිත් පැත්තේ පැහැදිලිද ඉෂාන් චාතුර්ය කොහමද කවින්දි ඔයගලන්ට ඕකේද ඒක අද අලුතෙන් ආපු අයත් ඉන්නවා ඒගොල්ලන්ට කොහමද දුලිප් කසුනි ගැටලුවක් තියෙනවා නම් කියන්න ඕනේ අද ජොයින් වුණා කියලා ගැටලුවක් නැහැ මොනවා හරි තියෙනවා නම් ඔල්වේස් යූ කැන් ක්වෙස්චන් නේ මොකද දැන් අපි කට්ටිය ටිකක් ඉන්න නිසා අපිට කතා කරගෙන පැහැදිලි කරගෙන යන්න පුළුවන් තේරෙන්නේ නැත්තම් ටග් ගාලා කියන්න ආයෙ එක්ස්ප්ලেইন කරන්න කියලා හරි එතකොට අපි මේක තේරුණා බාගෙලි පවර් සප්ලයර්ස් ඇත්තටම මීඩියම් හයි ලෙවල් එකට ආවා රයිට් දැන් අපි යනවා සෙට් ඔෆ් සබ්ස්ටිටියුට්ස් ආන් ඒක බලන්න බෑ සෙට් ඔෆ් සබ්ස්ටිටියුට්ස් ඒක කොහොමද කල්පනා කරන්න දැන් ඒක හයි වෙන්න පුළුවන් ඔව් ඒක හයි වෙන්න පුළුවන් කියලා සුජිත් කියනවා අනිත් අය කොහොමද අපි ඉන්නේ සාමාන්‍ය ඊටින්ග් හවුස් එකක් අපි කරන්නේ ඒක හයි හයි මොකද දැන් අපිට ඇත්තටම මේක වෙන්න පුළුවන් දේ තමයි සමහර වෙලාවට දැන් අපි හිතන්නකෝ අපි උදේට මොන හරි දෙයක් දෙනවා දවල්ට තව රයිස් එකක් කරි වෙන්න පුළුවන් නමුත් දැන් මේකේ දැන් ඉස්සර වගේ නෙවෙයි දැන් මිනිස්සුන්ට ගොඩක් සබ්ස්ටිටියුට් ආදි තියෙනවා දැන් උදාහරණයක් ගත්තොත් දවල්ට බත් එක නොකා කන්න පුළුවන් ස්නැක් එකක් කාලා ඉන්න තත්ත්වයකට මිනිස්සු පත් වෙලා තියෙනවා අවසර රයිස් එකක් කරී ෆ්‍රයිඩ් රයිස් එකක් වෙනුවට ඉන්දියාප්ප ටිකක් කන්න පුළුවන් තත්ත්වයකට පත් වෙලා ඉන්නවා ඉතින් එතකොට ඒක නිසා දැන් ඒක අපි කරනවද කවුද කියනවද වඩා ඒ සෙට් එකක් තියෙනවා ඒක ටිකක් මේ හැංගි පිච්චෙන්න පුළුවන් හැබැයි ඒ කවුන්ටර් ආගියුමන්ට් එක තමයි we also can offer the same ඒක මේ හැංගි දැන් අපිට දැන් අපි හිතන්නකෝ දැන් අපි දැන් කරන්නේ රෑට කියලා ගත්තොත් අපි රයිස් එකක් කරී වලින් අතර වෙන්නේ රයිස් එකක් කරී ෆ්‍රයිඩ් රයිස් ඊට පස්සේ ආප්ප ඒ කියන්නේ හොපර්ස් අරි මොනවා හරි එතනින් එහාට ඔත්තු ඒ වැරයිටි එකම අපි ඉන්ට්‍රොඩියුස් කරන්න අපි ට්‍රයි කරනවා හැබැයි ඇඩිෂනල් කෝස්ට් මේබි සේම් ද කස්ටමර් කේ රික්වෙස්ට් එකත් ඒක වෙන්න පුළුවන් එයා දැන් යම් ප්‍රමාණයකට කරනවා දැන් මට ඇත්තටම මේක තව චුට්ටක් ඉස්සරහට ගේන්න තව චුට්ටක් ඉස්සරහට ගේනවා කියලා කියන්නේ කාල්කර් පාක් වෙන අරගෙන තව පොඩ්ඩක් දාලා මැෂින් කර දෙකක් හැල්ලලා තව පොඩ්ඩක් අවුට්ලට් එක හදලා මෙතනට කන්න පොන්න වෙන ගම ඩිලිවරි ටිකක් කරන්න දීලා එතන අර ඒ කියන්නේ රයිස් එකක් කරි වලට අමතරව තව චුට්ටක් ඔෆර් කරලා පැහැදිලිද එහෙම නැත්නම් දැන් මේ දවස්වල අලුතෙන් යන ට්‍රෙන්ඩ් එක අපිට රෝස් පාන් එක පෝක් කරන්නේ දැන් පාරයිනේ විකුණන්නේ ඒතකොට අලුත් ප්‍රොඩක්ට් මිනිස්සුන්ගේ ඉල්ලන දේවල් එතකොට ඒක දැන් මම නොකර හිටියොත් මොකද වෙන්නේ මෙතන සමාහලට අහන්න පුළුවන් මේ රෝස් පාන් එක පෝක් කරි ඔයගොල්ලෝ ගාව නෑ නේද කියලා අහන කස්ටමර් කෙනෙක් ඉන්න පුළුවන් හැබැයි නෑ අපි ගාව එක තියනවා කියලා කිව්වොත් සමහර වෙලාවට ඒක වට වැලියුඩේෂන් එක මේ නිකන් ආරයිනේ කෙනෙක් තමයි දැන් මේ බිස්නස් එක කරන්නේ දැන් ඔයා ඉද කරනවා නම් සමහරට කස්ටමර් කියනවා රයිට් ආ ඔයගොල්ලන් මේකට අමතරව ඕක කරේ ගත්ත එක තියෙනවනම් අන්න ගන්න සප්ලිමන්ට් එකක් ඇති කියලා. පැහැදිලිද? එතකොට ඒ කියන්නේ සබ්ස්ටිටියුට් එක. දැන් රෑ කෑමට ඉස්සර අපි හිතුවා දැන් ඕක කරිත් එක්ක මේ රෝස් පාන් කන කල්චර් එකක් අපි තිබුණ නෑනේ. දැන් පැන්ඩමික් එකත් එක්ක දැන් මිනිස්සු ඒවට රෙඩි වෙනවා නේ. ලයිට් ඩයට් අර එහෙමයි කියලා දැන් එතෙන්ට රෙඩි වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් අපි ඉන්නේ මේ මාකට් එකේ නම් රයිස් ඇන්ඩ් කරි වලට සබ්ස්ටිටියුට් එකක් ඕන දැන් පාන්. අර ඒත් අපි රයිස් බ්‍රෙඩ් නේ දැන් රෝස් පාන් රෝස් පාන් විත් සම්බල් විත් මේ ෆෝක් කරි මොකද ප්‍රොඩක්ට් එක ඒක සබ්ස්ටිටියුට් එක දැන් ඒක අපි හිතනවා රයිට් නෑ ඒක කොහෙද අපි දෙන්නේ රයිස් ඇන් කරි බාස්මතිත් එක්ක ඒවට ගහන්න කවුරුත් නෑ කිව්වා අපි හිතියොත් මොකද වෙන්නේ අර තියෙන පෙට්ටි කඩෙන් අරගෙන යනවා කස්ටමර්ස්ලා සබ්ස්ටිටියුට් එකක් ඒ කියන්නේ දැන් අපි කියන රයිස් එකට සබ්ස්ටිටියුට් එකක් ඒක අපි පාන් කරොත් ඒක සබ්ස්ටිටියුට් එකට ඉදියා අපි ඒක කරොත් සමහරවිට ස්නැක් එකක් කරලා පීස් එකක් කරනේ පීස් සබ්ස්ටිටියුට් එකක් අපි හිතන්නේ නැහැ අපි හිතනවා නැහැ මේකට පීස නම් කරන්නේ නැහැ මොකද රෑට මිනිස්සු මේ හවසට කන්න නෑ දැන් සමහරවිට මේක මේන් මීල් එකට පීස එකක් ගන්න කාලා නිකන් ඉන්න මිනිස්සු එතකොට සබ්ස්ටිටියුට් වලින් හයි එනවා මොකද අපි රෙස්ටුරන්ට් බිස්නස් එක ඒක එතකොට අපි කොම්ප්‍රොමයිස් කරන්න ඕනේ එහෙම නැත්නම් ඒක මැනේජ් කරන්නේ අපි ට්‍රයි කරනවා අපේ ප්‍රොඩක්ට්ස් ටික වැඩි කරගන්න ඒකට කැපිටල් එක ඕනේ ඒකට වෙන්න පුළුවන් මේ අදාළ පාරිභෝගිකය අපෙන් නැහැ කිල්ලා එතකොට ප්‍රොඩක්ට් රේන්ජ් එක වැඩි කරොත් දැන් අපිට අර සබ්ස්ටිටියුට් එකක් අපි ගාව තියෙනවා එතකොට අපි ගාව එයාට රයිස් එකක් කරියපාන මේක මේකේ පාන මේක මේකේ පාන මේක
අපි මේක කරලා දෙනවා. driver නියමං existing players ඒක කොහොමද? excuse me sir. ඔව් සර් දැන් එතකොට ඔය ගනුදෙනු කරුවන්ගේ බලය කියන එක සේවාවේ ගුණත්වය සහ අපේ පාරිභෝගික සේවාව කියන එක මතත් පදනම් වෙන්න පුළුවන් නේද ඔය වගේ තැන. ඔයා කියන්නේ මේකෙද්ද? substitute ඔව් 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 සබ්ස්ටිටියුට් කියන එකටත් ඒක හරි ඒ හැම එකටම මොකද දැන් ඔය අපේ ගුණත්වය ගුණාත්මක භාවය සහ අපි කොහොමද කරන්න කියන එක ගොඩක් වෙලාවට ඒක එනවා මෙන්න මේ දෙක තුනටම එන්න පුළුවන් එකක් හරි ඒක මතක් බලපානවා දැන් ඔය කියන හොඳ පොයින්ට් එක උදාහරණයකට ගත්තොත් දැන් අපි හිතුවොත් දැන් අපිත් කරනවා අර කොල්ලොත් කරනවා වගේ වෙලාවක තිබ්බොත් එතනින් එහාට යන්නේ සේවාවේ ගුණාත්මක භාවය සහ නිෂ්පාදිතයේ තියෙන ක්වලිටි එකත් එක්ක මොන අපි උඩින් ඉන්න පුළුවන්. හැබැයි අපි නොකරන තව කෙනෙක් කරන වෙච්ච ගමන් ඒකට මේක සබ්ස්ටිටියුට් එකක් වෙච්ච ගමන් අපිට උත්තරයක් නැහැ. ඒකයි මම මෙතන සබ්ස්ටිටියුට් වලින් කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි රයිසන් කරේ නම් විතරයි නම් කරන්නේ. දැන් ෂෝටි විතරයි නම් කරන්නේ. හැබැයි අපි ගාව ඉන්දියාප්ප පිට්ටු ඔත්තු ඔය මම කියන බ්‍රෙඩ් ඒව නැත්තම් අන්න සබ්ස්ටිටියුට් එකක් ඒක. ඒතර ඒකට ගහන්න අපිට අපි සේවාව කොච්චර දුන්නත් වැඩක් නැහැ කස්ටමර් ටේස්ට් එක අතර තිබ්බොත්. ඒක තමයි අපි බලන්නේ. ඇතුව අර ඔයා කියන වගේ සර්විස් ක්වොලිටි එකකින් ප්‍රොඩක්ට් ක්වොලිටි එකකින් අපිට ගොඩක් ලාවට මෙන්න මේ වගේ එකක්. ඩ්‍රයිවර්ලි එක අල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් සබ්ස්ටිටියුට් එකේ අපිට පුළුවන් අපි ගාව ප්‍රොඩක්ට් එක තියෙනවනේ එජ් එකක් එක. දැන් අරයා ගෙදරට ගිහලා ඩිලිවර් කරන්නේ මම ඒක ඩිලිවර් කරනවා. අන්න. දෙන් වැලියු ඇඩිෂන් එකක් කරනවා. ඒතකොට කස්ටමර් කියන රයිට් එක. ඒක හොඳයි. පොඩි ගාණක් වැඩි වුණත් මට ගෙදරට එන්න. ඇත්තම මම ගිහිල්ලා ගන්න බෑ. පාක් කරගෙන ඒව කරන්න. ඒතර ඒව යම් තාක් දුරට බලපාන හැබැයි සබ්ස්ටිටියුට් එකක් කින් වෙන දේ නෙවෙයි. සබ්ස්ටිටියුට් එකකට අදාළ ප්‍රොඩක්ට් එකක් අපි ගාව තියෙනවනම් ඒකට ඔයා කියන සර්විස් එක දීලා අපිට ඒක මැනේජ් කරන්න පුළුවන්. හරි සුදි. හරි සර්. හරි. දැන් එතකොට මෙතෙන්ට යන්න. ඩ්‍රයිවර්ලිය මං. ඒ කියන්නේ ඉන්න කට්ටිය. ඉස්සල්ලාම බලන්න එහෙම කට්ටිය ගොඩක් ඉන්න පුළුවන්ද මේ වගේ බිස්නස් එක. එහෙමනම් මොකක්ද තරගකාරීත්වය ඒගොල්ලෝ ඉන්න අතරේ කියන එක තමයි දැන් මම මේ අහන්නේ. චාතුරය කියනවා හයි කියලා. අනිත් අය මොකද්ද කියන්නේ? හයි සර්. හයි. ඉෂාන්? දුලි කොර අර්ථින් ආපු කට්ටිය එහෙම සද්ද වහලා ඉන්නවද? කසුනි yes good hi. right. එතකොට එතෙන්දී අපි ඇසියුම් කරා players ලා ගොඩක් නැහැ. ඉන්නේ කීප දෙනයි. අනිත් එක එතනෙත් නම් assumptions ටිකක් එනවා. මොකද දැන් අපි හිතන්නකෝ මෙතන දැන් මම shop එකක් කරනවා. මම shop එකක් කරනවට කිලෝමීටර් 5ක් 6ක් අතරද කවුරුත්ම නැත්තම් ඒක low. හැබැයි generally අපි රෙස්ටුරන්ට් එකක් ගැන කතා කරනකොට අපි දකින්න දෙයක් තමයි අපි තලවතුගොඩ කියලා එක්සැම්පල් ගත්තොත් මේ වගේ ඒවා හතරක් පහක්වත් තියෙනවා කිලෝමීටරයක් වගේ අවුට්. So obviously compression එකක් තියෙනවා. එතකොට ඇත්තට මේක හරි. right මොකද දැන් ඒක බලනවා how many players in a given area. දැන් අපි ගත්තොත් දැන් ඕනම දෙයක් ඕනම බිස්නස් එකක් වෙන්න පුළුවන් top වෙන්න පුළුවන් mid වෙන්න පුළුවන් low වෙන්න පුළුවන් ඒකක ඉන්න players ලා මත තමයි මේක රැඳෙන්නේ. players ලා වැඩි නම් එක යම් ප්‍රමාණයකට සංකේන්ද්‍රණය වෙනවා නම් අනිවාර්යයෙන්ම හයි. මොකද මේකේ අපිට ලොකු මාජින් සියා ගන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙයි. ටර්න් අරවුන්ඩ් ටයිම් එකත් හරි පොඩි. හරි? එතකොට අද හදුවා හෙට වෙනකොට ඒක ඉවරයි. ඒ නිසා අපිට ලොකුවට ප්‍රයිස් වැඩි කරගෙන මේවා කරගෙන නගරන්න බෑ. එතකොට අපි අර සුජිත් කිව්වා වගේ සර්විස් එකේ ක්වොලිටි එකේ රිලේෂන්ෂිප් එකේ එහෙම තමයි කස්ටමර්ස්ලා අල්ලගෙන මේ වැඩේ කරන්න ඕනේ. මේවි පාකින්. එන්වයරන්මන්ට් එකේ. right? එතකොට දැන් සමහර ලාවට අපි එක එක දේවල් කරනවා. අපි දැන් උදාහරණයක් ගත්තොත් කස්ටමර් වේටින් තියන්නවා වෙනුවට අපි පොඩක් ටීවී එකක් දාලා ඒ වගේ දේවල් අපි කරලා තියෙනවා. නැත්නම් ඔන්ලයින් මෝඩ් එකක් ගන්නවා. අරගෙන එයා එනකොට සර්විස් එක දෙනවා. එහෙම නැත්නම් අපි සමහරට drive through කාර් කියන ගමන්ම ඕඩර් එකක් ගත්තා අරන් ගියා. ඒ වගේ පොඩි පොඩි concepts අපි කියනවා. මොකද මේ competition එක. තන හැමෝම ඔය වගේ දේවල් චුට්ටු චුට්ටු කරනවා. හරි කෙනෙක් දෙන්නෙක් නේ. එතකොට ඔය හතර පහ දෙනාම එක එක වැලියුේෂන් කරනවා. So means හරි. Last one. Threat of new entrants. මේක කොහොමද වෙන්නේ?
set of new entrants බලන්න අලුත් එක්කෙනෙක් මේ business එකට එන්න තියෙන සම්භාවිතාව අඩුද වැඩිද මධ්‍යමද හයි හයි කියලා කියනවා සුජිත් චාතුර්යත් කියලා කියනවා හයි කියන්නේ හයි කියලා කියන දුලිප් කියනවා මීඩියම් කියලා අනිත් අය කොහොමද අසුනිත් හයි කියලා තියෙනවා මීඩියම් සර් yes medium කියලා තව එකෙක් කියනවා මමත් මං හිතන්නේ චුට්ටකේ medium පැත්තට ඇයි අපි medium කියලා කිව්වේ කම්පියුටර් අරෝ හා කම්පියුටර් අරෝ කියන්නේ එන බ්‍රෑන්ඩ් එකත් එක්ක ඔව් ඒක තමයි දැන් අපි අද ඉතින් පොඩි උපකල්පන ටිකක් දැන් මෙතනදී අපි කතා කරා සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් එකක් තමයි මේ අපි කතා කරේ එතකොට මේක KFC වගේ එකක් නම් yes එතකොට චුට්ටක් බ්‍රෑන්ඩ් එකත් එක්ක එනකොට අමාරුයි නමුත් දැන් අපි මේ කියන්නේ සාමාන්‍ය පෙරයන් සංස් ටයිප් එකක් එම නැත්තම් ඔය අපි අපට දකින සාමාන්‍ය රෙස්ටුරන්ට් එක. මිලියන 5ක නෑග් ගන්නෙ නෑ පුද්ගලෙ. එතකොට දැන් මේකෙදි අපි ගත්තොත් හයි කියලා කියනවා නම් අපි කියන්න ඕනේ එහෙම පුද්ගලයෙකුට මේකට එන්න තියෙන හැකියාව ඒ කියන්නේ අපි හිතමු හරිම පහසු නම් රිස්ක් එක හයි. හරිම අමාරු නම් රිස්ක් එක ලු. ඒ කියන්නේ අර කියන වගේ බ්‍රෑන්ඩින්ග් ඔක්කොම දීලා ඉන්ටර්නැෂනල් චේන් එකක් ඔක්කොම කරගෙන එන්නනම් අපිට ටිකක් ලේසි නෑ. එතකොට ඒත් එක කම්පීට් කරන්න ගියාම රිස්ක් එක ලෝ. එන්න බෑ. එහෙම නැතුව දැන් හිට වෙනකොට කාට රෙස්ටුරන්ට් එක මේ අම්බන් හිට වෙනකොට එක්කෙනෙක් ටක් ගාලා මෙන්න දානවනම් එතකොට රිස්ක් එක හයි. අතරම අපි ඉන්න ඔය දෙක අතරතුර. ටිකක් මීඩියම්. එයි. දැන් අපි ගත්තොත් සයිසබල් ඉන්වෙස්ට්මන්ට් එකක් එපෑ මේකට. අපි තැනක් හොයා ගන්න ඕනේ. මැෂින්ස් ටිකක් ගන්න ඕනේ. එතකොට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ටිකක් හදන්න ඕනේ මොනවා හරි කැපිටල් එකක් අවශ්‍ය වෙනවා එතකොට ලේබර් අපි හොයා ගන්න ඕනේ එතකොට පොඩි කස්ටමර් නෙට්වර්ක් එකක් පොඩ්ඩක් හරි යම් ප්‍රමාණයක් අපේ ප්‍රොඩක්ට් ගැන තියෙන්න ඕනේ ඇඩ්වර්ටයිසින් ටිකක් කරන්න ඕනේ එතකොට බැලුවොත් දැන් එකපාරම ඇවිල්ලා රෙස්ටුරන්ට් එකක් හිට දා ගන්නවා කියන එක ප්‍රැක්ටිකල් නෑ හැබැයි එහෙම බිස්නස් තියෙනවා දැන් නිකන් බලුවොත් සමහරවිට අපි දැන් ගත්තොත් මොනවා හරි අපි රෙදි බිස්නස් එකක් කරන වගේ වෙලාවක දැන් සමහරවිට එකපාරක පහදා අපිට දකින්න පුළුවන් පොඩි කඩකැලලක රෙදි බිස්නස් එකක් කරන අයියේ පොඩි කඩකැලලක් ගත්තා රෙන්ට් එකක් කරා පමුණු මෙම්බර් ටිකක් ගෙනා විකා හරි ඒක මෙච්චර අමාරු වන්නේ නැහැ බයින් නැත්සෙලි දැන් මෙතන චුට්ටක් වෙනස් මැනුෆැක්චරින් ප්‍රොසෙසින් පාර්ට් එකක් තියෙනවා සප්ලයර්ස් ටිකක් ඕනේ ඒගොල්ලන්ගෙන් බර ටිකක් ගන්න ඕනේ මෙතන මේක හැදෙන්න ඕනේ එතකොට මේක දවසක් ඇතුළත ඇතුළතදී මේක විකුණලා ඉවර කර ගන්න ඕනේ ඒතර වාර නිකන් දැම්ම ගමන්ම අර වගේ ලෙවල් එකකට අපිට එන්නත් බැරි වෙනවා එහෙනම් පොඩි කාල සීමාවක් අවශ්‍යයි යාට. එයා එයා මේ පොඩියට කරලා එන්නත පොඩි ටෙස්ටිං පාර එකක් දාලා එහෙම තමයි යාගේ ප්‍රොඩක්ට් එක ගිහිල්ලා එන්න චුට්ට චුට්ට එන්න පුළුවන්. රයිට්? ඒක නිසා ඒක පිච්චෙනවා මෙන්න මේ මේ හරියට. මීඩියම් වලට වගේ තමයි ඒක ටිකක් සාමාන්‍යයි යන්නේ. ලෝඩ් නැහැ. හරි. පැහැදිලිද ඒ පැහැදිලි කිරීම ඔයගලන්ට තේරුණාද? උදාර චාතුරය කසුනි. ඔව් සර්. රයිට්. එතකොට ඔව් සර්. ඔව් සුජිත් මනාර ප්‍රශ්නයක් තියෙනවද නෑ හරි සර් පැහැදිලි රයිට් දැන් එතකොට ඔන්න බලන්න අපේ මැප් එකේ හැටියට දැන් කොහොමද මෙන්න මෙහෙම තමයි එයා වීදිලා තියෙන්නේ දැන් බැලු බැලමතම අපි අපේ තියෙන යම් කිසි උපකල්පන ටිකකට යටත් කරගෙන අපි බැලුවා රෙස්ටුරන්ට් එක සාමාන්‍ය වර්ගයේ පුද්ගලෙක් ව්‍යාපාරයක් කරගෙන යනකම අපෙන් ණය මුදලක් ලබා ගන්නට ආවහම අපි පෝටකේ පංචබල ආකෘතිය පාවිච්චි කරලා ඒ පුද්ගලයාගේ වෙළඳපළවල තියෙන තරණකාරීත්වය අපි තවදුරටත් සාකච්ඡා කරා. එතන මේක හැටියට හයි තියෙනවා දෙකක් හයි මීඩියම් වගේ වා එකක් නැත්නම් තුනක් විතර හයි මීඩියම්. එතකොට බැලුවහම අපි ලකුණු දාලා බැලුවත් රේට් එක නිකන් බැලුවත් දැන් මොකද වෙන්නේ මේ ඉම්පැක්ට් එකක් තියෙනවා තරඟකාරීත්වය යම් ප්‍රමාණයකට බලපාන තත්ත්වයක් තියෙනවා කියන එකයි මේකෙත් තියෙනවා එතකොට එහෙමනම් මේ ව්‍යාපාරිකයා ණයක් ලබා දීමේදී වෙළඳපළ තුලින් එන තරඟකාරීත්වය එහෙම නැත්නම් වෙළඳපළ අවදානම මේකෙන් කියවෙන්නේ වැඩි කියන
ඒ සඳහා යම්කිසි උත්තර ටිකක් එක්ක තමයි අපි ණය මුදලක් නිකුත් කරනවා නම් කළ යුත්තේ. දැන් මේකම මේ පැත්තෙන් ආවම මෙහෙම ආවනම් මොකද වෙන්නේ? වෙළඳපළ අවදාන තරගකාරීත්වය. වෙළඳපළෙන් ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරය සඳහා කරන බලපෑම අඩුයි. රිස්ක් එක අඩුයි. මේ පැත්තෙ පිච්චෙනකොට රිස්ක් එක වැඩි. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. මෙන්න මේක තමයි මේ මොඩල් එක කරා. නැත්තම් දැන් අපිට කෙලින්ම කස්ටම් කෙනෙක් ආව ගමන් කියන්න බෑ ආ වෙළඳපළ අවදානම වැඩි. ඔයාගේ බිස්නස් එකේ රිස්ක් එක වැඩි. කම්පිටිෂන් හයි කියලා මට නිකන් කියන්න බෑ. මම කරේ මොඩල් එකකට ගියා. මොඩල් එකෙන් දැන් මේ අපි මෙතන නිකන් සාකච්ඡා කරන්නේ මේවට දත්ත අපි එකතු කරනවා. දැන් මේක බාගේනින් පව බය නිකන්ම මම කියන්නේ නෑ. මම එයාගෙන් අහනවා. ඔයා කවුද බයස් නැ? මොකක්ද ඒකේ ප්‍රොෆයිල් එක? එතකොට කොච්චර කාලයක් ඒ වගේ ඉන්නා ඉන්නවද? ඒගොල්ලන්ගේ ඉන්කම් කොහොමද ડિස්පෝසබල් ඉන්කම් ලෙවල් එක? ඔයා මාකට් රිසර්ච් එකක් කරලා තියෙනවද? ප්‍රශ්න රාශියක් අහනවා. හරි? අර දැන් ඔයගොල්ලෝ කිව්ව එක එක දැන් ප්‍රොඩක්ට් ඩිෆරෙන්ෂියේෂන්ස් ඒවා ඔක්කොම එහෙම නැතුව මට මේක දැන් අපි මේ දැනට ක්ලාස්රූම් එක්සයිස් එක තමයි මේ උපකල්පන වල යටත් වෙලා කරන්නේ. දැන් මේක යටතේ අපිට අහන්න පුළුවන් ගොඩක් අයිටම්ස් 15ක් 20ක් තියෙනවා. අපි ඒක සිලෙක්ට් කරගෙන ඒ තොරතුරු ඇරගෙන තමයි ඔන්න අපි කියන්නේ මෙන්න මේක හයිද මීඩියම් දලෝද කියලා. හරි නමුත් අපි දැන් සාමාන්‍ය රෙස්ටුරන්ට් එකක් අපේ අදහසක් තියෙනවා එන යනාය දන්නවා ඒක නිසා මේ අපි මේක මේප කරාට මේ ක්ලාස්රූම් එක්සයිස් එකක් හැටියට ප්‍රායෝගික තලයේ කරනකොට මිට වඩා දත්ත අරගෙන තමයි අපි කියන්නේ මෙන්න මේ මේ නිසා තමයි මේක හයි මේක මීඩියම් මේක ලෝ. හරි වෙළඳපළ අවධානම් වැඩි නමුත් දැන් අපි මේකට ණයක් නිකුත් කළ යුතුයි කියලා කියනකොට දැන් ඊළඟට අපි බලනවා ඒ අවධානම අවම කරගැනීමේ උපක්‍රම ඒකත් යෝජනා කරගෙන තමයි අපි දැන් මේ ණය මුදල් නිකුත් කරන්නේ. නැත්තම් අපි තිත් එක වැටෙනවනේ. දැන් මේක කරන තේරුම තමයි දැන් ස්ටේටස් කෝ එක. දැන් තත්ත්වය මොකක්ද කියලා තේරුම් ගන්න එක ඒක. කරලා ණය මුදල් සපයා දීමේදී අපි තවදුරටත් මේ අදාළ පාරිභෝගික කියන නැත්තම් ව්‍යවසායකයා ඒ වෙළඳපළ තුලින් එන බලපෑම අවම කර ගැනීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග අපි කරමු. ඒකත් එක්තරම ණය මුදල් ඉදිරියට යන්න. උදාහරණයක් අපි කියුවානි දැන් ගත්තොත් සබ්සිඩි උසාවිය ත්‍රෙට් එක හයි නම් දැන් අපි බලන්න රයිට් දැනට ඔයා මොනවද කරන්නේ? දැන්ට ඔයා මොකද්ද ප්‍රොඩක්ට් රේන්ජ් එක? ඔයා මේ ණය මුදල් අරගෙන ප්‍රොඩක්ට් රේන්ජ් එක වැඩි කරන්න යනවාද? එහෙමනම් ඔන්න මේ ඔයාට පුළුවන් මෙන්න මේක මේ පැත්තට කරගන්න. ඊළඟට අපි කිව්වොත් එක්සිස්ටින් ප්ලේයර්ස් ලාගේ තියෙන හයි නම් ඒක මෙහෙට රිටර්න් කරන්න කොහොමද? අර කියනවා වගේ AC එකක් දාගන්න පුළුවන්. වේටින් ඒරියා එකක් දාන්න පුළුවන්. ඔන්ලයින් ඕඩර්ස් ගන්න පුළුවන්. ඩෙලිවරි එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් එකකට තව එකක් මොන හරි එකක් දෙන්න කරන්න පුළුවන්. පැකේජින් එක හොඳට කරලා දෙන්න පුළුවන්. දැන් අපි ඇඩ්වර්ටයිසින් චුට්ටක් කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් අපි බලනවා මේ 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 අඩු කරන්න කොහොමද? එයා ගාව තියෙන ශක්තියින් සහ අපේ දායකත්වයෙන් මේක කරන්න. ඒක තමයි අපි ණය අනුමත කිරීම. දැන් ඔයගලට මතක නම් ඇයි දැන් මේ non financial tools මැදට එන්නේ? අපේ MIFID මොඩල් එකේ. නැත්තම් 6Cs වල. එහෙනම් නැත්තම් වෙළඳපළ පිළිබඳ තක්සේරු කරන්න. වෙළඳපළ අපි කියනවා මෙන්න මේ මේවා ටික බලන්න කියලා. වෙළඳපළ බලන්න අවශ්‍ය කරන මේ වගේ උපකරණයක්. මේ උපකරණය මම කියනවා වෙළඳපළේ ධනාත්මකද ඍණාත්මකද? ඍණාත්මක නිසා අවධානම් වෙනවා. ඒක අවම කරන්න දැන් මම වෙළඳපළ තුලින්මත් දේවල් හොයාගන්න. එයාගේ අනිකුත් තියෙන ධනාත්මක දේවල් වලිනුත් මම හොයාගන්න. ණය ලබා දීම තුලුත් මම ඉදිරිය කරනවා. මම දෙන ණය ආයෝජනය කරන්න ස්ථාවර ප්‍රාග්ධනය සහ කාර්ක ප්‍රාග්ධනය. ස්ථාවර ප්‍රාග්ධනය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදලා AC කරලා ඒවම කරගෙන ගම මම කාර්ක ප්‍රාග්ධනය ප්‍රොඩක්ට් රේන්ජ් එක වැඩි කරනවා. ඩිලිවරි බෝයි කෙනෙක් හදා ගන්නවා. සර්විස් ලෙවල් වැඩි කරනවා. හරිද? ඒකෙන් මොකද කරන්නේ? මම මේ මේ තියෙන දේ තවදුරටත් කළමනාකරණය කිරීමක් කරනවා. ඒකෙන් මට පුළුවන් අරට වඩා වැඩි ප්‍රමාණයක් මේ නෑ මුදල තුලින් මෙයා මේ වෙළඳපළ තියෙන තරණකාරීත්වය මැනේජ් කරන්න කළමනාකරණය කරන්න. right මොනවද ප්‍රශ්න? සර් හතරවෙනි එක පොඩ්ඩක් කියනවද? rivalry මේකද? ඔව්. right මේ කියන්නේ මෙහෙම. අපි හිතමු දැන් මම ව්‍යාපාරිකෙක්. ඒතර මම ව්‍යාපාරය කරගෙන යනකොට මම බලනවා මම වගේ තව කීප දෙනෙක් මේ ව්‍යාපාරය තුල ඉන්නවා. අපි හිතමු මම ඇතුළුව තව එක්කෙනෙක් නම් ඉන්නේ
කම්ප්‍රිටර්ස් නේද කියන්නේ එහෙමයි කම්ප්‍රිටර්ස් නේද තරඟ කියන්නේ කම්ප්‍රිටර්ස් නේද මේ ව්‍යාපාරයට ඉන්න නෑ රයිවල්ලි යම එක්සිස්ටින් ප්ලේයර්ස් ඒක නේද අහන්නේ ඔව් ඔව් රයිවල්ලි කියලා කියන්නේ මේ දැන් අපි එකිනෙක අතර තියෙන මේ 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 තරඟකාරී ඒ කියන්නේ ගැටුම කියන එක රයිවල් රයිවල්ලි එකක් කියලා කියන්නේ අපි අපේ වාසියෙන් කරන වලියක් වගේ ඒ රයිවල්ලි එතකොට දැන් අපි ඒ කියන්නේ ප්ලේයර්ස්ලා අතර තියෙන රයිවල්ලි එක කොච්චරද ඒ කියන්නේ අපි එක්තන අතර ගැටුම කොහොමද දැන් අපි එක්කෙනෙක් නම් ඉන්නේ අපි හිතමු කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ වගේම තමයි අපි මේ ව්‍යාපාරය කරනකොට මුළු ව්‍යාපාර ශාස්ත්‍රය තුල එක්කෙනෙක් ඉන්න ජයන්ට් කෙනෙක් අපි පොඩි අය නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා ඇයි ඒතර එයාට එනි ටයිම් එයාට පුළුවන් අපිව නිකන් අයින් කරලා දාන්න ඒකත් එච්චර හොඳ නැහැ මාකට් එකේ එතකොට ඒ වගේම තමයි මාකට් එකේ විශාල ප්‍රමාණයක් ඉන්නවනම් තරඟකාරීත්වය වැඩි හැබැයි අපිට මැනේජ් කරන්න පුළුවන් රයිට් දැන් අපි හිතමුකෝ අපි ඔය කියන විදිහට තරඟකාරුවන් එක අපි හිතමු ඒරියා එකේ ඉන්නවා රෙස්ටුරන්ට්ස් හයක් තියෙනවා කියලා so ඒ පොඩි වර්ග කිලෝමීටර ගන්න 6ක් කියලා කියන්නේ ටිකක් ගොඩක් රයිවර්ලි එක එතකොට ප්ලේස්ල ගොඩක් 6ක් කියලා කියන්නේ ඒ ප්‍රමාණයට හැබැයි අපි මොකද කරන්නේ අපි 6ටම ආවේනික වෙච්ච කස්ටමර්ස්ලා ටිකක් එක්ක අපි මේ බී හෝම් ඩෙලිවරි ඒ වගේ කර තරඟකාරීත්වය වැඩි බට් වෙන මැනේජ් අපි හිතමුකෝ ඉන්නේ මම විතරයි කියලා එහෙනම් තරඟකාරීත්වයක් ඇත්තෙම නැහැ මට අසම ස්ලාවත් එකයි නැටත් එකයි ඒ කියන්නේ මට එහෙම නිකන් අර ගෙන්න ගන්න ඕනේ නැහැ මොකද අනිවාර්යයෙන්ම සේල් එකක් තියෙනවා මොකද වෙන කො ඒ පැත්තටම රෙස්ටුරන්ට් එක මම විතරයි ඒ වගේම තමයි කීප දෙනෙක් ඉන්නවා මම සහ තව දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවනේ හයක් ඉන්න තරම්ම ගැටලුවක් නැහැ ඒතකොට අපිට බෙදාගෙන කරන්න පුළුවන් මම මේ ප්‍රොඩක්ට් එක කරනවා ඒ ප්‍රොඩක්ට් එක කරනවා අර එඩිට් කාටෙල් එකක් වගේ ශ්‍රී ලංකාවේ ගෑස් ගත්තොත් ලාස්ට් එකයි ලිටර එකයි වගේ ඉන්න කරන්නේ ඒතර ඒ දෙන්න නිකන් බැලන්ස් කරගෙන වැඩි කරගෙන යන්න පුළුවන් කාටෙල් එකක් ඔලිගොපොලික අර එහෙම ගත්තොත් අපි තුන් දෙනෙක් නම් ඉන්නේ රයිට් එහෙමනම් මම උදේ කෑම මම වැඩි ફોකස් කරන්නේ සෝ උදේ කෑම ඔයගොල්ලෝ කරගෙන යන්න මම රෑ කෑම මම කරන්නේ එතකොට තව කෙනෙක් කැම රයිට් මම රෑ ඔය රයිස් ඇන් කරී ටික කරන්නේ අපි ටිකක් අනිත් සන්ඩි ටික අපි කරන්න මොකද රයිස් ඇන් කරී දෙකක්ම කරන්නේ ඒක මොකද අපි දැන් තුන් දෙනෙක් විතරයි මුළු ඒරියා එකටම ඉන්නේ ඒත් ඒ අපි එකතු වෙලා ගන්න තියෙනවා එතකොට මේ රයිවර් ලීට මැනේජ් කරන එක ඒකයි අපි කරන්නේ පැහැදිලිද ඔව් ඒක තමයි රයිවල්ලි ඔව් කියන්නේ ලියලා තියෙන මොකද සර් රයිවල්ලි ඔෆ් රයිවල්ලි among existing players ඒක සිංහල වචනේ තැති මෙතන රයිවල්ලි among existing players එතකොට සර් මේ threat of new entrants කියන එකේදී ඔව් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රාග්ධනය නැත්නම් යොදාගත යුතු තාක්ෂණය එතකොට ඉටු කළ යුතු නීතිමය අවශ්‍යතා ඔය වගේ කාරණා මතත් ඔය threat of new entrants කියන එකට අපිට ගන්න පුළුවන් නේ අනිවාර්යෙන්ම වෙනස් දැන් උදාහරණ දෙක දැන් මේ වගේ එකකදී දැන් ඒ කියන ගොඩක් ඒ සාධක අපිට බලපාන්නේ නැත්නම් මේක ටිකක් අර ටිකක් සැහැල්ලු දෙයක් නේ අපි හිතන්නකෝ මෙතනදී වා ටිකක් ඔය මොනවා හරි නිෂ්පාදනයක් කරනවා කියලා එතකොට ඒ වගේ තැනකදී patent එකක් තියෙන එක brand identity එක ඔයාගේ cost of production එක වගේ දේක investment එක හරි ඒ වගේ දේ බලපන්න මේ අලුත් එක්කෙනෙක් එනවද නැද්ද බලන්න පැහැදිලිද සජිත් සුජිත් අවශ්‍ය පැහැදිලි හරි අනිත් අයට මොනවද ගැටලු තියෙන්නේ හරි එහෙනම් අපි දැන් ඒකෙම අර තරගකාරී ඉදිරිවාදිකම් කියන එක තමයි අපි ඇහුවේ ඔයා මෙන්න මේ කර මේකෙන් තරඟකාරී ඉදිරිවාදිකම්. ඒ කියන්නේ වෙළඳපළේ තරඟකරුවන් sorry.
අර උදාහරණ අහුවෙ මෙන්න මේක උදාහරණ. දැන් අපි අර රයිවර්ලිය මන් කියලා කියන්නේ තරඟකාරී ඉදිරිවාදිකම් කියලා. ඉදි එතකොට ඒක බලනවා වෙළඳපළේ තරඟකාරෝ කොච්චරක්ද? එතකොට ගොඩක් අය ඉන්නවා නම් අපි කොයි කොයි විදිහටද මේ අපි ව්‍යාපාරය කරන්නේ? එතකොට ඒතොට තියෙන බලපෑම සීමා සහිතයි. හරි ඊළඟට අපි ගත්තොත් අපේ ප්‍රොඩක්ට් එක එහෙම නැත්නම් අපේ සර්විස් එකෙන් අනිත් අයට වඩා උඩ නම් අපිට ඉන්නේ. එතකොට අපිට යම් කියන්නේ ඒ අපිට තියෙනවා ඒ ඒ පවර් එක අපිට තියෙනවා. එහෙම නැත්නම් ඒක රිස්ක් එකක් තියෙනවා. හරි ටිකක් මම කියන්නේ සමහරවිට දැන් මේ රෙස්ටුරන්ට් වගේ එකකදී රයිවර්ලි එක ගත්තොත් ඇත්තටම ඒක ටිකක් හයි. මොකද අපිට අනිත් එක්කෙනා සුපර්සීඩ් කරන්න විදිහක් නැහැ ඉතින්. හරි එහෙම කරන්න තියෙනවා නම් අර කියන වගේ ලොකෝට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් එක්ක ඉතින් එතකොට අපිට ටිකක් හයි එන්ඩ් එකේ ඔපරේට් වෙනකොට අපිට පුළුවන් ත්‍රෙඩ් එකක් නැහැ. ඒතර අපි අනිවාර්යයෙන්ම අනිත් අයට වඩා ලොකු බිස්නස් එකක් අපි කරන තත්ත්වයක එනවා. දැන් උදාහරණයක් ගත්තොත් සෙන්සාල් එක අපි කම්පෙයා කරොත් පෙරේරයන් සංස් කියලා ගත්තොත් දැන් සෙන්සාල් එක චුට්ටක් දැන් ওই රයිවර්ලි එක යාගේ ඉම්පැක්ට් එක ගත්තොත් හයි නෑ යාට. දැන් මීඩියම් වල. මොකද එයා ටිකක් උඩ තලයක ඉන්නවා. මොකද එයාගේ හොඳ නෙට්වර්ක් එකක්, බ්‍රෑන්ඩ් එකක්, එහෙම නැත්නම් සර්විස් පොයින්ට් එකක්, එහෙම නැත්නම් එයාගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වගේ දේවල් ටිකක්. ඒතර අර ඩෙඩිකේටඩ් ඩෙලි කස්ටමර් බේස් එක එයාට ඉන්නවා. එතකොට සෙන්සාල් වර්සස් පෙරේරයන් සංස් සෙන්සාල් එක පොඩක් උඩින් ඉන්න. ඒ කියන්නේ එයාට තරගකාරී ඉදිරිවාදිකම් කියන රිස්ක් එක ඉම්පැක්ට් එක ටිකක් අඩුයි. එහෙම නැත්නම් මීඩියම්. ඒක අර පැත්තට ගියොත් පෙරේරයන් සංස් එක පැත්තෙන් ගිහලා බැලුවොත් එයාට ඒක හයි. මොකද පෙරේරයන් සංස් එකට කම්පීට් කරන්න වෙනවා. එතකොට සෙන්සාල් එක. පැහැදිලි නේද මම කියන එක? කියන්නේ දැන් අපි මම පෙරේරයන් සංස් වල ලෝන් එකක් දෙනකොට තියෙන තත්ත්වෙයි මම සෙන්සාල් එකට ලෝන් එකක් දෙන තත්ත්වේ වෙනස්. සෙන්සාල් එක එක්ක බලුවාම එයාට සාපේක්ෂව තරගකාරී ඉදිරිවාදිකම් රිස්ක් එක අඩුයි. මොකද එයා බෙටර් ප්ලේයර් කෙනෙක්, එස්ටැබ්ලිෂ් ප්ලේයර් කෙනෙක්. අරගොල්ල කොච්චර හිටියත් එයාගේ වෙන වෙන දේවල් වලින් එයා මාකට් එක අල්ලලා තියෙනවා. අනිත් පැත්තට ගියොත් පෙරේරයන් සංස් එකේ අවුට්ලෙට් එකේ මම නැදනොට එයා කම්පීට් කරන්න ඕනේ සාමාන්‍ය සාමාන්‍ය අයයි සෙන්සාල් වගේ කට්ටියත් එක්ක. එතකොට කම්පිටිෂන් එක වැඩි. මොකද ඩෙඩිකේටඩ් බේසස් තියෙන කීප දෙනෙක් එක්ක තමයි පෙරේරයන් සංස් ෆයිට් කරන්නේ. පැහැදිලිද? Clear enough? Clear sir. හරි නේද? Right. එහෙමනම් අපි දැන් එතකොට අපිට ඊළඟ කොටසට යන්නට පුළුවන්. අපි දැන් මූලික වශයෙන්ම ඒ සාකච්ඡා කරලා දැන් ඔය ඇත්තටම එතෙක්ට ගම්ම සාකච්ඡා කරේ අපි ඔය කියන 6C මොඩල් එකයි ඊළඟට මිෆට් මොඩල් එකත් අට අදාළව අපි මූල්‍ය මූල්‍ය නොවන අනුපාත ඒ ඒ අදාළ ටිකක් අපි කරගෙන ඉවර කරා. දැන් අපි යමු තවත් ඉස්සරහට පොඩ්ඩක්. මොකද දැන් මේ ණය මුදලක් ලබා දීමේදී ණය මුදලක් අනුමත කර ගන්නකොට අපිට තවත් වැදගත් වෙන්නේ. කියන්නේ දැන් අපි සාකච්ඡා කරොත් එම අපිට මේ ණය මුදලක් ලබා දෙනකොට තවත් බැලිය යුතු දේවල් ටිකක් කීපයක් තියෙනවා. ඒ කීපයක් ගැන අපි සාකච්ඡා කරන්නට යම්. මුලින්ම තියෙනවා සමච්ඡේද ලක්ෂ විශ්ලේෂණය කියලා එකක්. ඉතින් අපි මේක පැහැදිලි කරගෙන අපි රූප සටහනක් ආධාරයෙන් තවදුරටත් විශ්ලේෂණය කරමු. Right. මෙතෙන්ට මෙහෙම පැහැදිලි කරන්නම් මම. සාමාන්‍යයෙන් අපිට ව්‍යාපාරිකයෙක් ණයක් ලබා ගන්න දෙනකොට හෝ ඒ ව්‍යාපාරිකයා එයාගේ ව්‍යාපාරය කරගෙන යන අවස්ථාවන්වලදී අපිට අවශ්‍යතාවයක් වෙනවා ඒ ව්‍යාපාරයේ මුලින්ම ලාභ ලබන හෝ පාඩු ලබන හෝ එහෙම නැත්නම් ව්‍යාපාරී තත්වය කුමක්ද කියන අදහස ගැන දැනගන්න. හේතුව දැන් අපිට උද්ගලෙක් අපි හිතමු ණයක් ලබා ගන්නට එනකොට එක්කෝ යා දැන් කරන ව්‍යාපාරයකට අමතරව තව ව්‍යාපාරයක් පටන් ගන්නවා වෙන්න පුළුවන්. දැන් කරන ව්‍යාපාරය තුල නව නිෂ්පාදනයක් කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. දැන් අපි දැනගන්න ඕනේ මේ කරන දේ අපේ ණය මුදලත් අරගෙන මේ වගේ දයක් කරනකොට
එක්කෝ මේ අලුතෙන්ම කරන දේ නිසා ලාභයක් දැන් තියෙන බිස්නස් එකට එන්න ඕනි. එහෙම නැත්නම් අලුතෙන්ම කරන දෙයක් තිබ්බොත් ඒක යම්කිසි අවස්ථාවක ලාභ ලබන තැනකටපත් වෙන්න ඕනි. නැත්නම් අපි දන්නේ දිගටම loss වෙලා යන්න පුළුවන්. එහෙම ගියොත් අපිට ණයක් ගෙවා ගැනීම හැකියාවකට ඒ පුද්ගලයාපත් වෙන්නේ නැහැ. හරි? එතකොට ඕකට තමයි අපි කියන්නේ සමච්ඡේද ලක්ෂයක් ගැන අපි සාකච්ඡා කරනවා කියලා. දැන් මේක දැන් ඔය අපි ප්‍රායෝගිකව අපි අත්දැකලා ඇති සමහර වෙලාවට බැංකුවල බ්‍රාන්චස් ඕපන් කරලා හැම අවස්ථාවකම අපි අහනවා මේ බ්‍රාන්ච් එක බ්‍රේක් ඉවන් කරලාද නැද්ද? ඔගලන්ට ඇහිලා ඇති. රයිට් අපි අහලා බලනවා තාම බ්‍රේක් ඉවන් කරේ නැද්ද? ඔගල කොච්චර කාලද බ්‍රාන්ච් එක දාලා? ඒ කියන්නේ මොකද්ද? අපි ලාභ ලැබීමට කලින් අපි බලනවා සාමාන්‍යයෙන් බ්‍රාන්ච් එකක් දාලා ණය නිකුත් කිරීම කරාට පස්සේ ඒකෙන් එන යම්කිසි ආදායම නිසා අපිට පුළුවන්ද ඒ බ්‍රාන්ච් එකේ එදිනදා වියපිහදම් ටික විචල්‍ය පරිවයන් ටික අභිභවා යෑමේ හැකියාවක් තියෙනවා. එතනින් එහාට තමයි ෆික්ස් එක්ස්පෙන්සස් බලලා එනේ ස්ථාවර පරිවය බලලා ලාභයක් තියෙනවද බලලා දේවල් කරන්න පුළුවන්. එතන අන්න ඒ ක්‍රියාදාමය තමයි මේ අපි සාකච්ඡා කරන්නේ සමච්ඡේද ලක්ෂ විශ්ලේෂණය කියලා. දැන් ඒක කරන්ද අපිට කලින් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. මම ඉස්සෙල්ලා ඒක පැහැදිලි කරලා ඉන්නම් රූප සටහනක් ආදාරයෙන්. මේකෙදි total cost and revenue කියලා මම කියනවා. ඒ කියන්නේ මුළු පිරිවැය මුළු ආදායම කියලා මේ පොළොම ගන්නවා. මේ පැත්තටම අප ගන්නවා oil ඒකක units ඒකක මේ පැත්තට සම්පූර්ණ පිළිවය සහ ආදායම කියන එක. ඒක ඕක ගත්තහම අපි මූලික වශයෙන් හඳුනා ගන්නට යනවා ව්‍යාපාරයක් කරනකොට තියෙන පිරිවැය ಜಾති දෙකක්. එකක් අපි කියනවා විචල්‍ය පිරිවැය. ඒ කියන්නේ හැම අයිටම් එකක් මෙහෙම නිෂ්පාදනය කරනකොටම එන්න මෙහෙම විචල්‍ය පිරිවැය. ඒ කියන්නේ අපි හිතමු මොනවා හරි ඒකකයක් ඉපදවන්නට යන අමතර පිරිවැය. ඒකට අපි කියවා variable cost එකක් කියලා. තවත් එකක් තියෙනවා අපි volume එක කොච්චර වැඩි වුණත් වෙනස් නොවන. ඒකට අපි කියුවා fixed cost එකක් කියලා. ඒ කියන්නේ ස්ථාවර පිළිවෙල. උදාහරණයක් අරතුත් rent එක. ඒක අපි කැමැති අකමැති rent කරන්න බෑ. ඒකට අපි business එකක් කරත් නැත ඒකකයක් හැදුවත් නැත ඒක වෙනස් වෙන්නේ නැහැ. දල වශයෙන් අපේ cost charge දෙකක් තියෙනවා fixed cost එකයි variable cost එකයි.
ඕද එකතු වුණාම හැදෙන එකට අපි කිව්වා total cost කියලා කිව්වා. يعني ටෙක්නිකල් කතා කරලා මේ දෙක එකතුව තමයි මේ total cost කියලා හදන්නේ. එතකොට එක යුනිට් එකක් නිෂ්පාදනය කරන්න කලින් cost එකක් තියෙන එක fix. ඊට පස්සේ වැඩි වෙන්න බැරි වෙන්න මේ දෙක එකතු වෙන හැදෙනවා total cost කියලා එකක්. ඊට පස්සේ අපි දැන් මේ ක්‍රියා කරන ක්‍රියාදාමය තුලින්ම දේවල් විකුණන්න ගත්තා. නිෂ්පාදකයන් නිෂ්පාදනයෙන් වෙළඳපළට දානකොට ආදායම ලැබෙනවා. එතකොට ඒකට අපි කියවා total revenue කියලා. අන්න ආයතන විකුණනවා වෙනකොට අපිට ආදායම ලැබෙන්න පටන් ගන්නවා. දැන් ඔයගොල්ලෝ මේ රූපසටහන දැක්කොත් එක්තරා අවධියක් වෙනවා. cost එක වැඩි revenue එකට වඩා. එහෙනම් මේ හරියට අපි කිව්වා loss එකක් තියෙනවා. අලාභයක්. එක්තරා ප්‍රමාණයකට වඩා වැඩි වෙන තමා ලාභයක් ලබන්න පටන් ගන්නවා. පැහැදිලිද? ඕකනේ සාමාන්‍ය ධර්මතාවය. right? ලාභය ආදායම වේදමට වඩා වැඩි නම් ආදායම වේදමට වඩා වැඩි නම් ලාභෙකුත් ආදායම වේදමට වඩා අඩු නම් ලාභය. සිම්පල්. එතන මෙන්න මේකට අපි කිව්ව මොකද්ද? සමච්ඡේද ලක්ෂ වක්‍රය. නැත්නම් break even chart. මේක අපි දැනගන්න ඕනේ මුලින්. එතකොට මේකේදී අපි ඉගෙන ගන්න දේවල් කීපයක් තියෙන එකක්. මොකද්ද fixed cost කියන්නේ? මොකද්ද variable cost කියලා කියන්නේ? මොකද්ද සමච්ඡේද ලක්ෂ වක්‍රය කියන්නේ? ඒක ඉගෙන ගත්තා. එතකොට මෙන්න මේ point එක තමයි break even point. සමච්ඡේද ලක්ෂය කියන හඳුනගන්න. ලාභත් නැති පාඩුත් නැති. එතකොට මේ point එකට අදාළව මෙතන එකක් එනවා. මේ point එකට අදාළව කියන්නේ අපි මේ මොකද්ද සමච්ඡේද ලක්ෂ්‍ය සඳහා තියෙන ඒකක ගන්න break even point quantity break even point revenue break even point එකේදී ආදායම කොච්චරද break even point එකේදී ඒකක ගන්න කොච්චරද ඔන්න ඔක තමයි මූලික වශයෙන් අපි දැනගන්න ව්‍යාපාරයක් කරගෙන යනකොට අපි දැනගත යුතුයි අපි ලාභ ආඩු ලබන අවස්ථාව. ඒක කරන්න අපි මේ සදහනක් ආකාරයෙන් උත්තරයක් හොයන්න බලමු. දැන් මේක දිහා බැලූ බැලමටම යම් කිසි දේවල් ටිකක් නැත උපකල්පන ටිකක් තිබී යුතුයි. ඇයි? දැන් අපි දකින විදිහට ඒ උපකල්පන තමයි තියා ගන්න පුළුවන් අවශ්‍ය නම් අපි හිතනවා අපේ තියෙන පිරිවැය જાති දෙකයි එකක් විචල්‍ය එකක් ස්ථාවර ඒක උපකල්පන තවත් උපකල්පනයක් අපි කියනවා මොනම අවස්ථාවකවත් මේ කාල සීමාව තුළ ස්ථාවර පිරිවැය හෝ විචල්‍ය පිරිවැය එකිනෙකා වමාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ සමහර වෙලාවට අපිට තියෙන්න පුළුවන් semi variable cost කියන අර්ධ නැත්නම් මිශ්‍ර විචල්‍ය නැත්නම් අර්ධ ස්ථාවර පිරිවැය එහෙම ඒවා නැහැ. හැබැයි සාමාන්‍ය ජීවිතේ තියෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් අපි හිතමු ලේබර් කෙනෙක් වැඩ කරගෙන කරගෙන යනකොට මොකද වෙන්නේ? එයා ඒකක එකක් හදන්න පැයක් ගන්න. දෙකක් හදන්න පැය දෙකයි. ඔහොම ඔහොම ගිහිල්ලා ලර්නින් කව් ඉම්පැක්ට් එක. ඉගෙනුම් චක්‍රය ගත්තට පස්සේ පැය 8කට 8යි මිනිහ හදන්නේ. 8කට 12ක් හදන. එෆිෂන්සිස් එක. ඒ වගේම මෙතන බෑ.
මෙතන තියෙන්නේ fix cost නම් fix cost variable නම් variable අර්ධ හෝ මිශ්‍ර ඒව නැත තුන්වැනි එක තමයි අපි මොනවද නිෂ්පාදනය කරන්නේ ඒ ඔක්කොම විකිනනවා අපි මොනවද නිෂ්පාදනය කරන්නේ ඔක්කොම විකිනනවා stocks තියාගන්න බෑනේ හතරවැනි එක කෙටි කාලයක් සඳහා තමයි මේ කියන අරාමිති සාර්ථක කියලා නිගමනය කරන්නේ කෙටි කාලයක් සඳහා. තව එකක් අපිට මේකේ මිල මේ කෙටි කාලය සඳහා වෙනස් වෙන්නේ. අපි හිතමුකෝ අයිටම් එකක් විකුණන රුපියල් 20 නම් මේ කෙටි කාලය සඳහා මිල වෙනස් කිරීමක් වෙන්නේ නැහැ. තව එකක් අපිට කියන්න පුළුවන් මේක විකුණන පරිමාවන් වෙනස් වෙන්නේ නැහැ. අපි හිතමු අයිටම් A වලින් විකුණනවා නම් මෙච්චරක්, අයිටම් B වලින් මෙච්චරයි නම් අයිටම් C වලින් මෙච්චරයි නම් අන්න ඒ පර්සන්ටේජස් ටිකත් අපිට ඕන කොන්ස්ටන්ට් කියලා හිතන්න පුළුවන්. ඒ වගේ විශාල ප්‍රමාණයක උපකල්පන ටිකක් නැත්තම් මෙහෙම මේ ස්ට්‍රේට් ලයින්ස් එන්නේ නැහැ. අර වගේ උපකල්පන ටිකක් යටත් කරගෙන තමයි මේ දේ කරන්නේ. දැන් ඔයගලන්ට අර මම දීපු නෝට් එකේ මේ ඔක්කොම තියෙනවා. මම නිකන් ඔයගලන්ට මේ දැනුවත් කරේ. PD material එක ඔක්කොම තියෙනවා. එතකොට දැන් මෙතනදී මේ කියන්නේ මොකද්ද? මට විනාඩියක් දෙන්න. Right. तो कोटे उपकाल पर टिकट आता तेरा कमाई में काट दीने तो कोटे दायने स्ट्रेट लाइन टिकट इन वाकिला अभी तीन में करा तो कोटे दायने में के में ग्राफ से काफी कोटे टक दाने गाने वाला गेम इतना में के समीकरण की पेपर तभी ना हम इस समीकरण की पेपर तभी कोटे वैधगत पेरवा अभी दायने में तने इतने टा यम अरे इतना कोटे समीकरण मनोवन के लिए बाल මුලින්ම පළවෙනිම සමීකරණය තමයි හරි මේ ටියුට් එකේ තියෙයි බයිට කලින් මම සාකච්ඡා කරන්නේ එකක් තමයි break even point quantity සමච්ඡේද ලක්ෂය තුල ඒකක ගන්න හදන සමීකරණය අපි කියනවා fixed cost divided by contribution යුනිට් හරිද ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකත්වය ඊළඟට බලන ප්‍රශ්නයක් ගන්න හරි ෆික්ස් කොස්ට් නම් හොයාගන්න පුළුවන් මේ තියෙන ඒකක දායකත්වය කොහොමද ඒකක දායකත්වය හොයනවා සෙලින් ප්‍රයිස් පර් යුනිට් මයිනස් වේරියබල් කොස්ට් පර් යුනිට් මේකත් අර ටියුට් එකේ තියෙන නමුත් මම මේ අපි මේක ලියාගත්තම ඔකන තේසි මෙච්චරයි සමීකරණ අපෙන් අහන්නේ මුලින්ම එකක් අහනවා break even point එක හදන්න කියලා break even point එක හදන්න කිව්වොත් මම අපි මොකද කරන්නේ අපි දැන් fix cost එක ස්ථාවර පිරිවැය අපිට කියන්න right contribution per unit කියන්න break even point එක ඊට පස්සේ අපෙන් අහනවා කොහොමද contribution per unit හදන්නේ selling price per unit අඩු කිරීම variable cost per unit ඒකකයක මිල අඩු කිරීම ඒකකයක විචල්‍ය දායකත්වය තුන margin of safety කියලා අහනවා අපේක්ෂිත තීරුව ඒකට කියනවා අපේක්ෂිත තීරුව තමයි margin of safety ඒ කියන්නේ actual එහෙම නැත්නම් budgeted sales අඩු කිරීම break even අපි units කියලා නම් තලේසි units
break even point units. ඒ කියන්නේ අපි budget කරමු එහෙම නැත්නම් ඇත්තටම විකුණන unit ගානේ අඩු කරගුවාම සමච්ඡේද ලක්ෂ විශ්ලේෂණයේ තියෙන unit ගාන අපිට එනවා අපේක්ෂිත margin of safety. රූපසටහනෙත් මම ඒක පෙන්නලා ඉන්නේ. දැන් මේ රූපසටහනේ හැටියට මෙන්න මේ වගේ පැත්ත. මේ තියෙනවා margin of safety 1. මෙන්න මේක තමයි මම කියන්නේ. මේක අපි හිතමු actual quantity. නැත්නම් budgeted. අපි plan කරන හැරි නැත්නම් ඇත්තටම හරි විකුණන quantity එකක් තියෙනවා. ඒ quantity එකයි break even quantity එක අතර තියෙන gap එක. මේකට අපි කියවා MOS. ඒකෙන් කියන්නේ කිසිම කරදරයක් නැතුව මෙතන ඉඳන් අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා මෙතෙන්ට එනකන් කරත් මම පාඩු ලබන්නේ නැහැ. ඒක ගැන අදහසක් ගන්න තමයි මේ MOS margin of safety කියන කන්දරේ. ତୋର ଏକ ଅପେକ୍ଷିତ ତୀରୁ ଆକ୍ଚୁଆଲ ସେଲ୍ସ වලින් ଧରି ବଜେଟେଡ୍ ସେଲ୍ସ වලින් ଧରି ଅଡୁ କରନୁଆ ବ୍ରେକ୍ ଇଭନ୍ ପଏଣ୍ଟ ସେଲ୍ସ ପ୍ରେଦିକେ ବିନସ ତମାଇ ଏମଓଏସ୍ କିଲା କିଆ ରାଇଟ୍ ତବ ସମୀକରଣයක් ତିନୁଆ ଏକ ହତରବେନିକ ଫାଣ୍ଟିଟି ଅବି ତମୁ ଆକ୍ଟ ଟାର୍ଗେଟ୍ ପ୍ରଫିଟ୍ ଅପେକ୍ଷିତ ଲାଭයක් ଲବା ଗନିମ ସନ୍ଧହା නිෂ්පාදනය කළ යුතු ඒකක ගාන තමයි අර අපි කිව්වේ FC බෙදීම contribution per unit කියන මේ සමීකරණය. ඒ සමීකරණයට චුට්ටක් අපි වෙනස් කරලා ගේනවා මොකද්ද මෙන්න මෙතෙන්ට TP කියන එක. මගේ අපේක්ෂිත ලාභය මොකද්ද කියලා අපි මට රුපියල් 10000ක ලාභයක් ඕනේ කිව්වොත් 10000ක් එකතු කරනවා ස්ථාවර පිළිවෙල බෙදනවා contribution per unit. එතකොට අපේක්ෂිත ලාභය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ඒකක ගානේ ඊළඟට තව සමීකරණයක් තියෙනවා අන්තිම එක PV ratio profit volume ලාභ පරිමාණ අනුපාතය කියලා තියෙනවා. ඒකස් කියනවා contribution per unit selling price per unit ඒකක දායකත්වය බෙදනවා ඒක එක එක මිලේ. අපට ඔන්න ඔය සමීකරණ පහ මම මේක වැඩිපුරත් එක තියෙනවා. සාමාන්‍යයෙන් මෙච්චර දුරට ඇවිල්ලා නැහැ. නමුත් අහන්න පුළුවන් උපරිම ඔච්චර. සමච්ඡේද ලක්ෂ විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා අහුවොත් සමච්ඡේද ලක්ෂ විශ්ලේෂණය වක්‍රය කියන්නේ මොකක්ද කියලා අහුවොත් එහෙම නැත්නම් ස්ථාවර පිරිවැය, විචල්‍ය පිරිවැය එහෙම නැත්නම් මුළුආදායම මුළු වේදම මොකක්ද කියලා අහුවොත් මේක අරහා උත්තර දෙන්න. ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා අපි කියනවා සමච්ඡේද ලක්ෂ විශ්ලේෂණයේදී පළවෙනි සමීකරණය. break even point එකේ quantity එක. ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකත්වය. ඊළඟට අපි කරන ඒකක දායකත්වය කොහොමද හදන්නේ? एक एक मिले अड़ करना विचाल्य पीरीवे एक विचाल्य पीरीवे अपेक्षित तीर मुख अपेक्षित तीर तमाइ सदाम सह समेद लक्ष्य विश्लेषण समेद लक्ष्य बेलता अत्र तीन विनस एक समीकरण इलाट हनुमा अपेक्षित लाभ क्लबा गणी मत नाम ऐसा धान निष्पादन कर एक गान स्थावर पिरवे एक तो करना अपेक्षित लाभ बेदनवा एक एक दाय करते इलाट अपे नहानवा पीवी रेशियो मुकाद के पीवी रेशियो मुकाद के लिए होत अपी किए नवा कंट्रीब्यूशन यूनिट एक का दाय करते बेदनवा एक 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 मिले එතකොට මෙන්න මේ සමීකරණ පහ අපි දැනගන්න ඕනේ. රයිට්. මේක දිහා චුට්ටක් බලලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. ආපහු අපි තීරියකට ගිහිල්ලා
එතනින් සාකච්ඡා කරලා මොකද ඒකේ සීරම දේවල් නැති නිසා මම සීරම දේවල් මෙතෙන්ට ගෙනාවා බලන්න විනාඩියක් අරගෙන බලන්න මොනවද තියෙන කැටු කියන්න බලන්න මොනවාද ගැටලු මොනවාද මේකේ තේරෙන්නේ නැති තැන් තියෙනවා පැහැදිලිද මේක ईशान दुलीप चातुर्य सुजीत मेके तेरे नैतिक समीकरण टीक कंसेप्ट का पहली अनीट ईशान यस दुलीप काविंद्या पहली सर संपर्क मंडल में सुना गुड़ा दावा से कि खटाक करने बैठना आता बेटे नहीं राइट थैंक यू राइट ये मना ना अभी आप वो यामु नोट टिकट एक एक यम प्रमाण एक डर में के पहले लिखा लेती है ना नमूद तभी ताऊ छुट्टक में के मामे में मित्र दूर टक करे अभी मामे देखा लेने हैं सामान्य में के गनंग अहिलती इधर ये तो वारदीन नतीजा चांस है काटू निशा, राइट। तो अभी मैं के गियोत कोई स्लाइड देगा, राइट। දැන් අපි මේකේ තමයි තියෙන්නේ නිකන් මම සාකච්ඡා කරපු graph එක. ඒතර ඒක දැන් තවදුරටත් පැහැදිලි කරනවා මෙතනදී. අපි හිතමු උදාහරණයක් ලෙස ව්‍යාපාරික ස්ථාවර පිරිවැය 20000යි නම්. ඒකකේ විකුණුමිල 8යි නම්. විචල්‍ය පිරිවැය 3ක් නම්. සමස්ඡේද ලක්ෂය කොච්චරද කියලා අහනවා. මොකද්ද වෙන්නේ? එතකොට මොකද්ද කරන්න පුළුවන්? 20000යි නම් ස්ථාවර පිරිවැය ඒකකයක් එක කියන්නේ රුපියල් 8කට විකුණනවා විචල්‍ය පිරිවැය 3යි නම් 8ෙන් 3ක් අඩු කරාම රුපියල් 5යි ඒක තමයි ඒකක දායකත්වය 20000 බෙදුවම් 5ෙන් 4000ක ඒක තමයි සමච්ඡේද ලක්ෂය ඒකක 4000යි තවදුරටත් එහාට යනවා නම් අපිට කියනවා ඒ සමච්ඡේද ලක්ෂය තුලදී ආදායම කොච්චරද බලන්න අපිට කරන්න පුළුවන් 4000 වැඩි කිරීම එකක මිල එකක් රුපියල් 8යි 8 වරක් 4 32000. ඒකෙන් තමයි මේ 32000 ආවේ. දැන් අපි මේ මෙතෙන්ට ගියොත් මෙතෙන් චුට්ටි වැරද්දක් වෙලා තියෙනවා. ඒකකයක දායකත්වය කියලා කියන 8 අඩු කිරීම 3. මෙතන 5 කියලා හදාගන්න. හරිද? 8 අඩු කිරීම 3. මොකද 8යි කියලා කියන්නේ විකුණන එක එක මිල 3 කියලා කියනවා විචල්‍ය පිරිවැය. 8ෙන් 3ක් 5යි. ඒතර 20000 5ෙන් බෙදුවම 4000යි. එතකොට කවුරු හරි ඇහුවොත් ඒකේ මට සමච්ඡේද ලක්ෂය විතරක් වැඩක් නැහැ මට අවශ්‍යයි ඒක විකුණන මිලත් ඒ කියන්නේ ඒක ඒ විකුණලා ලැබෙන මුදලත් මට අවශ්‍යයි එතකොට 4000 වැඩි කිරීම 8 32000
හරදාහ වැඩි කිරීම 8 32000 කියන උත්තරේ එනවා. ඒක රුපියල් ගන්න. එතකොට මේ කියන්නේ මොකද්ද? දැන් 4000ක් හදනකොට ලාභයේ බිඳුවයි. හරිද? ඒකනේ සමච්ඡේද ලක්ෂය කියන්නේ. දැන් ඒක තව ඔයා උදාහරණකින් පැහැදිලි කරනවා. එක අයිටම් එකක් තව වැඩිපුර හැදුවා. 4000 එකක් කරොත් ඔන්න ලාභ ලබන්න පටන් ගන්නවා. 4000 කියන්නේ ලාභ පාඩු නොලබන අවස්ථාව. ඒකනේ මේ බිඳුවයි කියන්නේ. එතකොට 4001ක් එකක් වැඩිපුර හැදුවත් ඔන්න එනවා ආදායම විචල්‍ය පරිවැය ඊට පස්සේ ස්ථාවර පරිවැය ඔන්න ලාභේ එනවා ඉතින්. පැහැදිලිද? එතකොට එතනින් තමයි අපි දැන් ඔය සාකච්ඡා කරපු එකක් හරි දෙකක් හරි සමීකරණ හැදුනේ. ඊළඟට දැන් අපිට තව චුට්ටක් කියනවා අපේක්ෂිත ලාභේ රුපියල් 8000ක් එන්නට මොකද්ද මම කළ යුත්තේ? මොකද්ද එතන දැන් සමීකරණේ? එතනත් ඒකකයක දායකත්වය. මෙතන මම වැරදි 8 අඩු කිරීම 3 5යි. සමීකරණේ වෙනස් වෙන්නේ කොහෙද? 20000 බෙදීම 5 වෙනුවට 20000ට එකතු කරා 8000. 28000 පහින් බෙදුවාම 5600යි. එතකොට එහෙමනම් අපේක්ෂිත ලාභය එනවා අපේක්ෂිත ලාභය සඳහා ඒකක ගන්න 5600යි. ඒ අපේක්ෂිත ලාභයේ ඒම සඳහා අවශ්‍ය ආදායම මොකද කරන්නේ? 5600 වැඩි කිරීම 8. 5600 වැඩි කිරීම 8. 8යි කියලා කියන්නේ ඒකකයක් විකිනන මුදල. එතකොට 44800. සමීකරණ තචුට්ටක් ඉස්සරහට කියන්න. රයිට්. දැන් මෙතනින් මම මේක මේ නවත්තලා දැන් මේක තව චුට්ටක් අපි පැහැදිලි කරගමු. මම පොඩ්ඩක් තියනවාද බලන්න ඔයගලන්ට. ගානක් මේක බලන්න මම මේ පොඩි ඉංග්‍රීසි වලින් තිබුණාට කමක් නැහැ මේ මොකද මේක තව චුට්ටක් අපිට මේ කන්සෙප්ට් එක හරියට දාගන්න මට අවශ්‍ය කන්නේ හරිද දැන් අර අපි කියපු සමීකරණ ටිකක් මේකෙදි ගන්න තියෙනවා හරිද මෙතන තියෙන ගාන මම කියවන්න ඉස්සලම් පේනව නේද දැන් ස්ක්‍රීන් එක සුජිත් පේනව නේද සම්පත් ඔයගොල්ලන්ට පේනව සර් ජයසහත් සෙප්තැම්බර් කියන පේපර් එක පේනවද පේනවා සර් මම ඒක තව පැහැදිලි කරන්නම් ඒක අපි දෙවෙනි පරායකට ගියොත් කියනවා කාන්ති කියලා කෙනෙක් දැන් මේ විදිහට බිස්නස් එකක් කරනවා ඒතර එයා රෙන්ට් කරගෙන තියෙන ඔයාගේ බිස්නස් ප්‍රෙමිසස් ඒතකොට රෙන්ට් එක රුපියල් 4000යි මාසෙකට හරිද ඊළඟට කියනවා අනිකුත් ස්ථාවර පිරිවැයන් රුපියල් 1000යි මාසෙකට ඊළඟට කියනවා එක අයිටම් එකක් රුපියල් 100ට යා විකුණනවා විචල්‍ය පිරිවැය රුපියල් 80යි ඒතර අපිට දත්ත හතරක් මෙතන දීලා තියෙනවා රෙන්ට් එක 4000යි අනිකුත් ස්ථාවර පරිවැය රුපියල් 1000යි එකක් විකුණන රුපියල් 100ට විශාල පරිවැය 80යි දැන් මට පෙන්වන්න පළවෙනි එක හදන්න බලන්න ප්‍රොෆිට් වොලියුම් රේෂියෝ එක මොකක්ද අපි මෙතන කිව්වා ලාභ පරිමා අනුපාතිකය PV රේෂියෝ ඒකට මම සමීකරණ දුන්නා විනාඩි දෙකක් අරගෙන බලන්න හදන්න ඊට පස්සේ අපි සාකච්ඡා කරමු උත්තරේ मका प्रिय समीकरण
ඇත්තට මේක මේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වලට ප්‍රශ්නයක් නෙවෙයි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් වලට ටොපික් එකක් නමුත් මම මේක සාකච්ඡා කරන්නේ දැන් අපි කතා කරගත්තද තව චුට්ටක් අපිට ඔලුවටම යන්න ඕනේ පැහැදිලි වෙන්න ඕන නිසා තමයි මම මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ කාට හරි කියන්න පුළුවන්ද මොකද්ද මේ ලාභ පරිමාණුපාතයේ සමීකරණය කියලා කියන්න මටද ස්පීකර් එක පාවිච්චි කරන්න කමන්නේ මොකද්ද සමීකරණය सुजीत संपत अरिंदी अचिनी उकाद समीकरणी मत कद पीवी रेशियो के निकम कील दोन मुकद दायक है वेदी में इकोनॉमी हरि एक का दायकत्व वेदी में एक के इकोनॉमी හරි ඒකකයක විකුණු මිල කීයද ඒකකයක් විකුණන්නේ මේකේ කීයටද 100යි ඒකකයක් රුපියල් 100යි රයිට් ඒකකයක ඒකක දායකත්වය කීයද 20යි 20යි විකුණන එක ඒකකයක් විකුණන මිලෙන් අඩු කරනවා ඒකකයක විචල්‍ය පරිමාවයි 100 අඩු කරලා 80 විස්සයි රයිට් එහෙනම් උත්තරේ මොකද 20 බෙදීම මොකද උත්තරේ එතකොට PV රේෂියෝ කියලා කියන්නේ 30 30 බෙදීම 100 0.2 100 20 ලකුණු 5 තේරුණාද පොඩි ප්‍රශ්නයක් අහන්නේ දැන් අහනවා PV රේෂියෝ PV රේෂියෝ කියන්නේ මොකද්ද ඒකක එක දායකත්වයේ බෙදිනවා ඒකකයක මිලේ ඒකකයක මිල 100යි කියලා නිකම්ම දීලා තිනවා ඒකකයක දායකත්වය හොයා ගන්න බලනවා අපි විකුණුම් මිලෙන් අඩු කරනවා විචල්‍ය පරිමාවය විකුණුම් මිල ඒකකයක 100යි විචල්‍ය පරිමාවය 80යි 100ෙන් 80 අඩු කරා 20යි 20 බෙදීම 100යි 0.2 එහෙම නැත්නම් 100 20යි ඒක තේරුම් නැති කවුරු හරි ඉස්සෙල්ලා ලාභ පරිමාණුපාතයේ මේ සමීකරණ පොඩ්ඩක් මොකද කියන්නේ ලාභ පරිමාණුපාතයේ සමීකරණය ආයෙ පොඩ්ඩක් කියන්න ලාභ පරිමාණුපාතයේ සමීකරණය සමාන වෙන්නේ PV රේෂියෝ එක සමානයි ඒකක එක දායකත්වය බෙදීම ඒකක එක විකුණුම් මිල අපි අනිත් පැත්තෙන් ගොත් contribution per unit divided by selling price per unit ඒකකයක දායකත්වයේ බෙදීම ඒකකයක විකුණුම් මිල right ඒක අනිත් පැයට කොහොමද ඒ ඒ සමීකරණය පැහැදිලිද ඒ උත්තරේ පැහැදිලිද ගත්ත ක්‍රමයේ පැහැදිලිද මට ඇත්තටම මොනික ෆැමිලියරයිස් කරන්න ඕගොල්ලන්ට පැහැදිලි සර් පැහැදිලි අනිත් පැයට ඉෂාන් දුලිප් සම්පත් චාතුර්ය පැහැදිලි සර් right රොෂාන් හරින්දි ආතරි පොඩි ගැටලුවක් තියෙනවා නම් කියන්න මොකද දැන් මේක දැන් මෙතනින් එහාට ගොඩක් කලකට අපිට ඒක හැදෙන්නේ නැති වුණත් අපි මෙයා දැනගන්න ඕනේ මොකද හදිස්සි හරි දැන් අපි තුම් කෙටි ප්‍රශ්නයක් ආවා කියලා ඔයගොල්ලන්ට සුට්ටක් කියනවා මෙන්න මෙහෙම දීලා PV රේෂියෝ එක හදන්න ලකුණු දෙකක් නේ එහෙම නැත්නම් සමච්ඡේද ලක්ෂ්‍ය විශ්ලේෂණය ඒකක වලින් හදන්න එතකොට අපිට ටග් ගාලා මේක ඔළුවට එන්න ඕනේ මේ සමීකරණ 5-6 තමයි කටපාඩමේ තියෙන්න ඕනේ හයි අපි දෙවෙනි එකට යමු ඒකට ගන්න විනාඩි දෙකක් ඔයගොල්ලෝ කාන්ති බ්‍රේක් ඉවන් පොයින්ට් එක. එයා කියන්නේ මේ කාන්ති කියන ව්‍යාපාරිකයා ව්‍යාපාරිකාවගේ සමච්ඡේද ලක්ෂ විශ්ලේෂණය මට ඕනේ ඒකක වලින් ඕනේ රුපියල් වලින් ඕනේ. ඉතින් අපි ඒකක වලින් හොයන්න බලන්න. ඔයාලා මට කියන්න. ඒකක වලින් අවශ්‍යයි. ඒක ඒකක වලින් හැදුවට පස්සේ අපි රුපියල් වලට යන්න පුළුවන්. ගැටි ගැටි නේද? හා? හා?
උත්තරේ මොකද්ද? අපි මුලින්ම හොයාගන්න ඕනේ කිව්වා ඒකක එක දායකත්වය. දැන් ඒක අපි හොයාගෙන තියෙනවා 100 අඩු කිරීම 80. ඊට පස්සේ මට අවශ්‍යයි මොකද්ද? සමීකරණය මොකද්ද? ෆික්ස් කොස්ට් එක බෙදනවා දායක ඒකකයක දායකත්වය. දැන් ස්ථාවර පිරිවැය ඒක අපි දන්නවද? නෑ 5000 ඒකක 250 ඒක මගෙන් අහනවා රුපියල් වලින් කීයද කියලා 250 වැඩි කිරීම 100 සේල්ස් වැලියුක 25000 දැක්කද කෙනෙක් ගොඩක් අමාරු නෑ දැන් ගානක අපෙන් අහන්න පුළුවන් මෙන්න මේ ටික දීලා ලාභ මේකේ ලාභ නොලබන අවස්ථාව එහෙම නැත්නම් සමච්ඡේද විශ්ලේෂණ ලක්ෂ්‍ය හොයන්න ඒක රුපියල් වලින් දෙන්න ඕක තමයි අපේ ගාන ඒ වගේ ගානක් අපෙන් අහන්න පුළුවන් මේ විභාගෙට කෙටි ප්‍රශ්න හරි දැන් මට කියන්නකෝ ඒක තේරුම් නැති කාට හරි එහෙම නැත්නම් තව ටිකක් පැහැදිලි කරන්න ඕනේ කවුද කියලා කියන්නේ චාතුරයට ඇවිල්ලා තියෙන යුනිට්ස් 50යි ඇයි චාතුරය එහෙම ආවේ 50ක් කොතනද වැරදුනේ බලන්න අනිත් අයට උත්තරය කොහමද ආවේ චාතුරය සමාන ෆික්ස් කොස්ට් එක වරද්ද ගත්තද බලන්න අනිත් කාට හරි කියේ නැත්නම් මට කියන්න ටෙක්ස්ට් කරන්න නැත්නම් මේ 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 කෝල් මම මේ ස්පීකින් කතා කරන්න මම එක්ස්ප්ලেইন කරන්න මොකද නැත්නම් අපිට මේ ඒ වගේ ඒ ගානක් මිස් වෙන්න බෑ අපිට ස්ථාවර පිරිවැය හොයා ගන්න ඕනේ 4000ක් රෙන්ට් එක තවත් ස්ථාවර පිරිවැයක් රුපියල් 1000යි කියලා කිව්වා 4000යි 10 එකතු කරා 5000යි ඒක හරි 5000 බෙදීම කියනකොට අපිට එනවා ඒකක එක දායකත්වය නැත්නම් ඒකක දායකත්වය contribution per unit ඒක හොයා ගන්නවා විකුණුම් මිලෙන් විචාල පිරිවැය අඩු කරනවා 100න් 80 අඩු කරාම 20යි 5000 20න් බෙදුවොත් 250 යුනිට්ස් ඒක රුපියල් වලින් ගන්නවා 250 වැඩි කිරීම ඒකකයක් විකුණන 100ට 25 5 right අපි එහම ඒක කාටරි තේරුම් නැත්තම් කියන්න right මම ඇසියුම් කරනවා ඔයගලන්ට ඒක තේරුණා කියලා හරි ඊළඟට අහනවා අපේක්ෂිත ලාභයක් මේ අහනවා මොකද්ද මේ 20000ක් හදනවා නะ යුනිට් මාසෙකට අන්න යුනිට් එක 20000ක් හදනවා එහෙනම් අපේක්ෂිත ලාභය කොච්චරද කියලා අහනවා අපේ සමීකරණයක් තියෙනවා ඒකක ගාන සමාන වෙනවලු ස්ථාවර පිරිවැයට අපේක්ෂිත ලාභය එකතු කරලා ඒකක දායකත්වයෙන් බෙදුවා හතරවෙනි සමීකරණය අපරවෙන සමීකරණයට බලන්න මේක ආදේශ කරලා අපි දන්නේ නැත්තේ අපේක්ෂිත ලාභය අපි දන්නවා 20000 කියන යුනිට් ගන්න ඒකක දායකත්වය අපි දන්නවා ෆික්ස් කොස්ට් එක අපි දන්නවා බලන්න ඇප්ලයි කරාම මොකක්ද උත්තරය කියලා සෝ සමීකරණේ පේන්න පොඩක් ආ පිටිපස්සේ බෝඩ් එකේ තියෙන බෝඩ් එකේ සමීකරණේ තියෙන ලියාගත්ත මේක පොඩ්ඩ ආ රයිට් සමීකරණේ පොඩ රයිට් පොඩක් ඉන්න දැන් පේනවා ස්ක්‍රීන් එකද පේනනේ ස්ක්‍රීන් එක පේනවා සුජිත්
දැන් හරි සර් එතන මෙන්න මේක තමයි ස්ක්‍රීන් මේ එක ෆික්ස් කොස්ට් එකතු කරා අපේක්ෂිත ලාභයේ TP divided by contribution per unit එතන ඒක දාන්නවම තමයි උත්තරේ මොකද්ද බලන්න අපි Q දන්නවා ෆික්ස් කොස්ට් දන්නවා මේක දන්න TP කොච්චරද මේක 20000යි මේක 5000යි මේක 20 ඉදුතරේ චාතුරේ කෙනෙක් 1250යි ලාභය සම්පත් සජිත් සුජිත් ඔයගලන්ට මොනවද උත්තර ආවේ කාවින්දියා දුලිප් ඔයගලන්ගේ උත්තර මොනවද हरिंदी अद सद नह रोशान मुकद उत्तरी ईशान यस दुलीप यस हरिंदी मुकद में इकदा देसी पना चातुर इकदा देसी पना ये कोम दाव इकदा देसी पना अभी तक किया मुकद धादन मैंने मैं टीपी ලාභය අහන්න මේ මේක අපි දන්න 20000යි මේක 5000යි මේක 20යි එතකොට මේක 1250ක් වගේ ෆිගර් එකක් වෙයිද නැත්නම් ඊට වඩා වැඩි ගණනක් වෙයිද සුජිත් මොකද උත්තරේ සම්පත් 3.95 3.95ක් ආවා මට හිතෙනවා ඒ උත්තරේ හරි යස් චාතුරේ කොහෙද වැරද්ද කළා තිබ්බේ හරින්දි 1250 කියන එක වැරදි නේ සම්පත් කරෙක්ට් 1250 අවිල්ල තියෙන හරින්දිට ඒක හරින්දි ඕකේද 395 කාටරි තේරෙන්නේ නැද්ද ඒක ඉන්නේ කොහොමද කියලා සර් පොඩ්ඩක් ප්‍රශ්නේ අයි ෂෙයා කරන්න පුළුවන්ද ආ හරි सर पौड़ा के एक तो आप पौड़ा पहेदील करान। हरी इसलिए मैं प्रश्ने ये वाला पहेदील करान ना। हरी उन्हें तो प्रश्ने अपने तीन में आहानवा विशिदा हकलाबेला बनावस्ता वक्क मासक्रमण किया निष्पादने कल युत ओके प्रश्न इतकोट अभी दीलती रेन्ट हार दाहाय अनी फिस्कुस दाहाय स्थावर पीर पंदाई गिला भी दान इलाट अभी आवश्यक एकक दायकत्ते हदागन्वा सेलिंग प्राइस के वेरियबल कॉस्ट का अड़क सेलिंग प्राइस सी आई वेरियबल कॉस्ट का असू है सी एंग असू का अड़क विस आई एकक दायकत्ते दान्वा फिक्स कॉस्ट का दान्वा ඊළඟට අපි යොත් සමීකරණයට සමීකරණය අපිට තියෙන්නේ මොකද්ද මොනවා හරි අවස්ථාවක අපේක්ෂිත ලාභයක් ලබා ගැනීම සඳහා තියෙන ඒකක ගණන සමානයිලු ෆික්ස් කොස්ට් එකට එකතු කරලා අපේක්ෂිත ලාභය බෙදුවොත් ඒකක දායකත්වේ මොනවා හරි අවස්ථාවක අපේක්ෂිත ලාභයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ඒකක ගණන සමාන වෙනවා
ස්ථාවර පිරිවැයට අපේක්ෂිත ලාභය එකතු කරලා බෙදුවහම ඒකක දායකත්වේ. එතකොට එහෙමනම් අපි ආපහු දැන් සමීකරණයට ගියොත් මොකද වෙන්නේ? මේ සමීකරණයේදී Q එක මේක කීයද දැන් අපිට 20000ක් දීලා තියෙනවා. contribution per unit දැන් කීයද අපි 20ක් කියලා හොයාගත්තා. fixed cost එක අපි හොයාගත්තා 5000යි කියලා. දැන් නැත්තේ TP එක. මේක දන්නවා, මේක දන්නවා, මේක දන්නවා. එහෙනම් TP එක කී දෙන්නේ? 3.95ක් ආවා. ඒක පැහැදිලිද? මම හිතන ප්‍රශ්නේ මම එහෙම හරින්දිද? एक पहली दिन है ना इतना क्या मंगा एक्सप्लेन करना मौका रोगलांड मैं मैं एक हादान निकली लगे टुवा कावद कार्ड उत्तरी आवे नेती प्रशांत हरी हरी इंदी आप उत्तरी हरी द सुजीत हरी पाविंदी हरी उदार हरी चतुर हरी अचिनी अमाली रोगलांड සමාජයේ ලක්ෂ්‍ය කියන්නේ මොකද්ද? එතකොට ඒක අහලා ඊට පස්සේ මේ වගේ පොඩි ගණක් අහන්න පුළුවන්. රයිට්? හරි. එහෙමනම් ඒකේ උත්තර ටික නම් ඕගලන්ට බලන්න දෙයක් නැහැ. මේ තියෙන PV රේෂියෝ එක කියන්නේ 20 බෙදීම 100, contribution per unit එක 100න් 80ක් අඩු කරාම 20යි, break even point එක කියලා කියන්නේ 4000 10 එකතු කරලා 5250යි. ඒක රුපියල් වලින් වැඩි කරාට පස්සේ ඒක එනවා 25000ක්. හරි? ඒ ටික එනවා. මේ මෙයා හදනවා සේල්ස් ටික අනික්‍රමයට හදනවා. නමුත් අපේ ක්‍රමයට හදුවා ඊට අතර ලේසි. මේ හදන්නේ සම්පූර්ණ ආදායම හෙව සම්පූර්ණ වියදම හෙව ඒ දෙකේ වෙනසෙන් ලාභය හොයනවා. නමුත් ඔයගොල්ලෝ හදපු ක්‍රමය ඊට වඩා ලේසි. රයිට්. එච්චරයි. රයිට්. එතකොට රයිට්. මට ඒක එච්චරයි කියන්න ඕන උනේ මොනවා හරි විශේෂිත ප්‍රශ්න මොනවා හරි තියනවාද දැන් අපි දැනට කරමු ටිකේ. Right. එහෙමනම් අපි අද එතකොට සාකච්ඡා කරේ මූලික වශයෙන්ම පෝටගේ පංච බල ආකෘතිය. ඒකේ අපි එක්සැම්පල් එකකුත් කරා. ඊළඟට අපි කරා break even එක. ඒතර අපිට දැන් ඊළඟට ඊළඟ සති භාගය තුළ අපිට කාර්ක ප්‍රාග්ධනයත් එක්ක තව පොඩි පොඩි කොටස් ටිකක් තියෙනවා. ඒ ටික කරලා මම හිතන්නේ අපිට එතකොට ඉවර කරගන්න පුළුවන් මේ බොහෝ වෙලාවට එන සතිය තුළද මේ chapter 2 කියන එක. එතකොට දැන් මම අද මුලින්ම පැහැදිලි කරේ ඔයගලන්ට මම टेम्पलेट එකක් දුන්නා පසුගිය ප්‍රශ්න පත්‍ර අපි කොයි විදිහටද ඇනලයිස් කරගන්න කියන එක. ඒතර ඒක ඔයගලන්ට පැහැදිලි නම් සතුටුදායක නම් ඒ වගේ අප්‍රෝච් එකක් ගන්න. එතකොට ඒකෙන් අපිට පුළුවන් ඒක ටිකක් ඕගනයිස් කරගන්න. එක දෙක තමයි අර මම කිව්වේ ගොඩක් වෙලාවට දැන් අපිට අද හෙට ඉඳන් ගත්තොත් දැන් අපිට විභාගය අපි හිතමු ජූනි කියලා ගත්තොත් ඒ හින්දා දැන් එක දවසක්වත් මිස් කරන්න නැතුව මේ පාර ටිකක් පොඩක් ඕගනයිස් කරලා පැහැදිලි. මොකද මම අර අපේ WhatsApp group වල මම දකින ගොඩක් ලොකු දෙයක් තමයි අපි ලාස්ට් මොමන්ට් දැන් පේපර්ස් ටික හොයනවා අරවා ටික හොයනවා. ඉතින් අර එතකොට තියෙන ගැටලුව තියෙන්නේ මේ අපිට අර සමහරවිට ફોකස් නැහැ. නමුත් අපි සියලු දේවල් කරන්න උත්සාහ කරනවා. නමුත් අපිට අර අපේ ඔක්කොම 100% අපිට ඩිලිවර් කරගන්න බෑ. මොකද අපි වැඩ කරන ගමන් සියලු දේවල් කරන ගමන් කරන හින්දා චුට්ටක් මොනවා හරි ප්ලෑන් එකකට රයිට් අපි වැඩ ටික කරගෙන යන්න බලමු.
එතකොට එහෙම කියන ගමන් අද මම හිතන්නේ දවසට ප්‍රමාණවත් කොටසක් කරා ඊළඟට අපි මොකද අලුත් සෙක්ෂන් එකක් මම පටන් ගන්න නැහැ කියලා හිතුවා. මොනවා හරි අද දවසේ කරපු දේවල් වල පැහැදිලි නැති තැන් මොනවා හරි එහෙම තියෙනවද? සර් අපිට මේකේ නෝට් එකක් ගන්න පුළුවන් කොහමද? මේකේ නෝට්ස් ටික ඔයා දැන් අද අලුතෙන් දාවේවා. ඔව් සර්. හරි මේකේ දැන් නෝට්ස් ටික ඔක්කොම දැන් මම මේ ප්‍රසන්ට් කරන ටික Google Classroom එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රසන්ටේෂන්ස් ටිකයි රීඩින් මැටීරියල් ටිකයි තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් ඇති සෙෂන්ස් 6ක් විතර. ඒ කියන්නේ ප්‍රසන්ටේෂන්ස් 1 2 3 4 කියලා 4කුයි ඊට අමතරව රීඩින් මැටීරියල් බ්ලොක්ස් දෙකකුත් ඇති. එතකොට ඒ ක්ලාස්රූම් එකට ලොග් වුණාම ඒ ටික මේ සේව් කරලා තියෙනවා. අර පරණ එකෙත් එහෙමද? දැන් සෙක්ෂන් 1 එකට අදාළ ડોකියුමන්ට්ස් ටිකක් තියෙනවා. සෙක්ෂන් 2 එකට අදාළ ડોකියුමන්ට්ස් ටිකක් තියෙනවා. මොනවා හරි ඒක ලැබුණ නැත්නම් මෙතන මේ මේනක හරි කවින්ද්‍ර හරි කියලා එක්කෙනෙක් ඉන්නවා මෙතන IBS එකේ. ඒගොල්ලන්ට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. එහෙම නොවුනත් මේ මේ ඒ ඔක්කොම මේ ක්ලාස් මං හිතන්නේ සුජිත් එහෙම නේද? ක්ලාස්රූම් එකේ ඔක්කොම ටික බලන්න පුළුවන් නේද අපි? ඔව් සර් මේ ශෂීට හරි කාට හරි කියලා සර් ඒක ඇඩ් කරගන්න ඕනේ. ආ එතකොට මෙයාට මම දැන් පුළුවන්. රයිට් අන්න මේ ශෂී කියලා ගර්ල් කෙනෙක් ඉන්නවා. ඒ ශෂී විජේමාන්න. එයාට සුට්ටක් කතා කරන්න කියනවා මෙහෙම මේ අලුතෙන් මෙවුනේ. ඒ ටික ඇක්ටිවේට් කරගන්න. මොකද මේ පරණ ටික මං හිතන්නේ දැන් අපි කොහොමත් මේ මේ සිස්ටම් එකේ තමයි මේ 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 ඒ ටික අපිට ගන්න වෙන්නේ. වෙන මොනවද ප්‍රශ්න තියෙන්නේ? එමනම් දවසේ සම්බන්ධ වීම ගැන ස්තුති. සුභ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නම් ඊළඟ සතියෙත් මේ වෙලාවට අපි හම්බෙමු. අර කාටරි අවශ්‍ය නම් අර මම කිව්ව අර ගෲප්ස් වලට ලොග් වෙන්න මට චුට්ටක් දැනුවත් කරන්න. මම මගේ නම්බර් එක ලියලා තියන්නම්. Right. Thank you very much.